නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයම් ආතාපි නිපකෝ බිංකෝ සෝයිමං විජඨයේ ජඨන්ති සාදු 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 කෞරණීය ස්වාමීන් වහන්සේලගේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි මේ පින්නතුන් මේ බර්ක්ලි විහාරස්ථානයේහි මාසිකව සිදු කරන ආගමික වැඩසටහන් අතරින් විශේෂයෙන්ම වස් කාලයේ නිමිති කරගෙන සිදු කරන පින්කම් මාලාවයි එහි ඒකාංගයක් හැටියටයි අද දින මේ සිල් වැඩසටහනට සහභාගී වන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අසන්නට ලැබෙන අපි හුඟක් වාසනාවන්තයි. ලෝකේ මිනිස්සු සතුට ලබන්න කියලා බොහෝ දේවල් කරනවා. හැබැයි ඒ සතුට ලැබීම සඳහා කරන දේවල් අතුරින් එයට සතුට ලැබෙන්නේ හුඟක් මහන්සි වෙලා. ඒ විතරක් නෙවෙයි, ඒ මහන්සි වෙලා ලබන සතුට ඊටාම ටික කලකට විතරයි බොහෝ දෙනෙකුට හේතු වෙන්නේ. අන්න එවැනි ලෝකෙක ඉන්න අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට අපට පිනතුනේ තේරෙනවා වඩාත්ම ඉක්මනින් වඩාත්ම නිවැරදිව මානසික සතුට ලබන්නේ කොහොමද? ඒ ලබන සතුට බොහෝ කාලයක් දීර්ඝ කාලිනව පවත්වා ගන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලිවම දේශනා කළා. මේ පිනතුන් දැකලා ඇති. දැන් සමහර අය විනෝද කාලය ගත කරන්න කියලා මෙහි ඉපදිච්ච අය නිවාඩුවක් ලැබිච්ච ගමන් බොහෝ දුර බැහැර යනවා නේද? ඇතැමිට බඩමුට්ටු හිම බැඳගෙන, සමහරට බෝට්ටුවකුත් පිටිපස්සෙන් එල්ලගෙන නේද? බොහෝ දුර බැහැර යනවා දවස් ගණන් සතුට විඳින්න. එහෙම ගිහිල්ලා ඒ එන අය දිහා බලන විට පිනතුනි කායික වශයෙන් යම්කිසි ව්‍යායාමයක් එයාට සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මානසිකව ලබන සතුට ඉතාම ස්වල්පයයි. නමුත් ඒ අය අතුරින් පිනතුනි අපි හුඟක් වාසනාවන්තයි. ඒ වගේම සමහර අය ඔබ දැකලා ඇති නිවාඩුවක් ලැබිච්ච ගමන්ම මෙහි අය ඒ අය එකතු වෙලා විනෝද වෙනවා. සංග්‍රහයක් කළා, කෑම බීම ටිකක් දීලා සින්දු ටිකක් කියන, ඇතමිට මොන හරි ආහාරයක් එළියම සූදානම් කරගෙන එයා යම් කිසි විදිහක සතුටක් විඳිනවා. නමුත් ඒ අය එහෙම සතුට විඳින්දී අපි ඇතමිට ගෙදරට ඉඳගෙන විවේකී විඳගෙන අපි බණක් අහනවා. ඇතමිට භාවනා කරනවා. අර මිනිස්සු ඇතමිට හැයක්ම මහන්සියලා බොහෝ විය පැහැදන් කරලා ලබන සතුටට වඩා අපට ඇතැමිට පැය භාගයක් පැයක් බණක් අහලා භාවනා කරලා ඊට වඩා ඉහළ සතුට ඊට වඩා අඩු වියදමකින් අඩු කාලයකදී අඩු මාසයකින් අපට ලබන්න පුළුවන්. පින්තුනි මේ මාර්ගය අපට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ලෝකේ මිනිස්සු සතුට ලබන කරන දේවල් හරියට පින්තුනි බඩගිනි වෙච්ච වෙලාවට හරියට කෙනෙකුට උග්ගහක් දුන්නා වගේ. බඩගිනි වෙලාවට උග්ගහක් දුන්නාම කොහමද? එකපාර උග්ගස කන්න පුළුවන්ද? බෑනේ, ඒකට හුඟක් මහන්සි වෙනවනේ ඊට පස්සේ. ඒක සුද්ධ කරගෙන හපලා හුඟක් මහන්සිලා තමයි පොඩ්ඩක් ඉස්ම ටිකක් කටට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම පින්නතුනි හරියට දැඩි කුසගිනින් ඉන්න කෙනෙකුට හරියට වී ටිකක් දුන්නා වගේ. දැඩි කුසගිනින් ඉන්න කෙනෙකුට වී ටිකක් දුන්නාම කොහමද? වී ටික එකපාර කන්න පුළුවන්ද? බෑනේ, වී ටික සුද්ධ කරගෙන පොලාගෙන ඊපස්සේ හාල් කරගෙන හාල් විතරක් කන්නත් බෑනේ. ඊපස්සේ ඒක උයන්න ඕන, උයලා බත් විතරක් කන්නත් බෑනේ. ඊට පස්සේ ආයෙ තව වෑංජනත් ඕනනේ. හුඟක් ಜಾති දාලා තමයි ඇතැම් විටේ බඩගින්න වෙනුවෙන් ආහාරය සකස් කරනකොට ඇතැම් විට බඩගින්න තවත් දෙගුණයක් වෙලා. පින්නතුනි එවැනි ලෝකෙක හරියට බුදුදහම කියන එක සඳහන් කරනවා මණ්ඩපේය මෙදම් භික්ඛවේ බ්‍රහ්මචර්යං කියලා. ඒකේ තේරුම තමයි මේ ශාසන බ්‍රහ්මචර්යාව කියන එක, මේ සසුන් ගමන් මඟ කියන එක පිනතුනි හරියට බඩගෙන ඉන්න කෙනෙකුට මේ වදයක් දුන්නා වගේ කියලා.
මීවදයක් දුන්නාම අපට මීවදයයි සකස් කරන දෙයක් නැහැ. මීවදය ඕන පැත්තකින් අපට කටට දාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඉක්මනටම ශක්තිය ලැබෙනවා. ඉක්මනටම අපේ කුසගෙන නිවෙන දෙයක් තමයි මීවදය කියලා කියන්නේ. මිහිරි පානයක් කියලා කියන්නේ. පින්නතුනේ සද්ධර්මයක් අන්නේ වගේ දෙයක්. ඒ නිසා ලෝකයේ ඉන්න අය අතුරින් පින්නතුනි බෞද්ධයන් වෙච්ච අය නැත්තම් බුදුරජාණන් වහන්සේගේ සැබෑ දහම් පණිවිඩය අහන්නට අවස්ථාව ලැබිච්ච කෙනා තමයි ලෝකයේ ඉහළම වාසනාවන්ත කෙනා බවට පත් වෙන්නේ. හැබැයි පින්නතුනි ඒ වාසනාව අපට උපතින් ලැබුණට සද්ධර්මයේ ශ්‍රවණය කළොතින් ඒ සද්ධර්මයේ නාමයෙන්ුත් නියම දහම් මඟ තේරුම් ගත්තොතින් තමයි අපි වාසනාවන්ත වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ අහන ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් තමයි අපි වඩාත්ම වාසනාවන්ත වෙන්නේ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අපිට මේ එදිනදා කටයුත් එක්ක ධර්මයේ හැසිරෙන අමාරුයි කියලා. නැත්තම් කාලය මදී කියලා අපට හිතෙනවා. නමුත් පින්තුනේ ධර්මයේ වටිනාකම අප තේරුම් ගත්තොත් අපට ඒ කාලය හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම ධර්මය අහන්නට තමයි අපට කාලය කැප කරන්න වෙන්නේ. ධර්මයේ හැසිරීම කියන එක පින්තුනේ හරියට හුස්ම ගන්න වගේ දෙයක්. දැන් අපට හුස්ම ගන්න ගිහිල්ලා කාලේ හැම නාසි වෙලා තියේද? කාලේ අපත ගිහිලා තියේද? වෙන වැඩත් එක බාධාක් වෙලා තියේද? පින්තුනි නිදිය ගත්තත් අපි හුස්ම ගන්නව නේනේ. අන්නේ වගේ තමයි පින්තුනි අපි හරියට ධහමේ හැසිරෙනකොට පින්තුනි අපි නින්දෙදිත් ධහමේ හැසිරෙනවා. නින්දෙදි පේන හීනවලදිත් අපි පින්කම් කරනවා. හැතැම්මිට නින්දෙදි පේන හීනවලිනුත් බනහනවා. ඒ සිහිනවලදිත් අපි භාවනා කරනවා පින්තුනි. සිහිනෙදිත් Tamanට ඇතැම්මිට පේනවා Taman අහසින් යනවා. ඒ වගේ පින්නතුනි සිහිනය කියන්නේ සමුදු දෙයක් නෙවෙයි. තමන් මේ එදිනෙදා කරන කටයුතු කළා තමන්ගේ ඉන්ද්‍රියන්ගෙන් අරමුණු නොගන්නකොට මනස ක්‍රියාත්මක වෙන අවස්ථාව. ඒ මනසින් ක්‍රියාත්මක වන්නේ තමන් අර ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රියන්ගෙන් ගත්තු අරමුණු තමයි සිහින දිස්මතු වෙන්නේ. එතකොට අන්නේ තත්වයක් මත පින්නතුනි අපට අපේ මේ පංචේන්ද්‍රිය දහම කෙර යොමු කර ගත්තොතින් අපේ මනස සම්පූර්ණයෙන්ම ධර්මයත් එක්ක ක්‍රියාත්මක වෙන ස්වභාවයක් බවට පත් වෙනවා. ඒත් එක පින්නතුනි අපේ ජීවිතේම ලොකු වෙනසක් වෙනවා. ජීවිතේ එන්නෙන්න සතුට ලැබෙන පැත්ත වැඩි වෙනවා අපට. දැන් අද අපි පින්නතුනි ලෝකේ නොඑක් දේවල් කරාට ඉහළ අධ්‍යාපනයක් ලැබුවට හුඟක් මිල මුදල් ඉපෙව්වට අද අපි සාමාන්‍ය ලෝක යන විදියට යනකොට සතුට පින්නතුනි එන්නෙන්නම අඩු වෙනවද වැඩි වෙනවද? ඔව් අද ලෝක යන විදියට ගත්තොත් එන්නෙන්නම අඩු වෙනවා. අපි ධනෙ උපයන්න පුළුවන්, ඉහළ අධ්‍යාපනයක් ලබන්න පුළුවන්. ඒ මොන මට්ටමින් ගියත් අපි අද යන විදියට ගියොත් සතුට එන්නෙන්නම අඩු වෙන මාර්ගයක අපි යන්නේ. අපි පිළිගත්තත් නොගත්තත් ඒක තමයි යථාර්ථය. ඒකට හේතුව තමයි අපි නිතරම විශ්වාසය තියාගෙන ඉන්නේ බාහිර පුද්ගලෝ ගැන, බාහිර දේවල් ගැන. එතකොට දැන් අපිට කෙනෙක් දැක්ක ගමන්ම අපි මුලින්ම කෙනෙක් මුණ ගැහුවාම අපිට හිතෙන යා හුඟා හොඳ කෙනෙක් කියලානේ, හොඳ ගතිගුණ තියෙන කෙනෙක්, හොඳ ලස්සන කෙනෙක් කියලා අපිට යාගේ හුඟා ගුණ පේනවා. ටික කලක් යනකොට එයාගේ පොඩි පොඩි වචන හැම වෙනකොට අපිට ඊට පස්සේ යාගේම අඩුපාඩුකම් පේනවා. දැන් ඇත්තෙම මේ දෙකම පින්නතුනේ කොහෙන්ද නිර්මාණය කරගත්තේ? ඔය තමන්ම හිතුව මොලේද මෙයා ගුණ තියෙන කෙනෙක් කියලා. තමන්ම ඊට පස්සේ හිතනවා ආ ඒ ගුණ නැහැ කියලා. දැන් එයා හැතැම්බට දන්නේත් නැහැ මෙහෙම ගුණ තියෙනවද කියලා අපි හිතුවද කියලා එයා දන්නේවත් නැහැ. නමුත් අපි තමයි හිතාගෙන හිටියේ මෙයාගේ මේ වගේ ගුණ තියෙයි කියලා. ඒ වගේම අපිමයි ඊට පස්සේ අනිත් පැත්තට එයාගෙන එහෙම ගුණ නැහැ, එයා අපි හිතුවට වඩා වෙනස් කෙනෙක් කියලා අපි ඒ විදිහට හිත කලකිරව ගන්නවා. ඒ වගේම පින්නතුනේ අනිත් පැත්ත තමයි අපි ඇසුරු කරන ඥාති මිත්‍රාදීන් හෝ වේවා, බඩමුට්ටු වේවා, ඒව හැමතැනම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම ඒව ටික ටික දිරාපත් වෙන ස්වභාවයෙන් යුක්තයි. මහලු වෙනව, ලෙඩ වෙනවා. ඒ වගේ ස්වභාවයෙන් යුක්ත දේවල් තමයි අපි සාමාන්‍යයෙන් ඇසුරු කරන්නේ. ඒ ඇසුරු කරන දේවල් පිළිබඳව අපි පිනුසිනි දැඩි විශ්වාසය තියාගත්තොත්, එහි යථා ස්වභාවය අවබෝධ කර නොගෙන අපි ඒ ගැන වඩාත්ම සුභවාදීව හිතන ගියොතින් ඒ යථාර්ථයේ නියම ස්වභාවයට පත් වෙනකොට පින්නතුනි අපි මානසික හුඟා දුක් පීඩාවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, බාහිර දේ විතරක් නෙවෙයි. අපේ මේ භෞතික ශරීරය ගත්තත් එහෙමයි.
අපි සාමාන්‍ය ලොකු විශ්වාසයක් තියෙන මේ ශරීරය ගැන. මේ ශරීරයක දිගටම ලස්සනටම තියාගන්න පුළුවන්, නිරෝගීවම තියාගන්න පුළුවන්, මහලු නොවේ තියාගන්න පුළුවන්, මරණයටපත් නොවේ තියාගන්න පුළුවන් ආදී වශයෙන් අපි මේ ශරීරය ගැනත් ලොකු වටිනාකමක් දීලා තියෙනවා. හැබැයි පින්තුනි, අපි කොහොම හිතාගෙන හිටියත් මේ ශරීරයේ ස්වභාවය තමයි ටිකෙන් ටික වියපත් වෙනවා, ලෙඩ දුක් වලටපත් වෙනවා, මහලු වෙනවා, ටිකෙන් ටික මරණය කරා ළඟාවීම මේක තියෙන්නේ. එතකොට මෙන්න මේ ස්වභාවය තමයි ලෝකයේ සාමාන්‍ය කෙනෙක් හිතන ආකාරය. එතකොට ධර්මය කියලා කියන්නේ පින්තුනි මෙන්න මේ යථාර්ථය සැබෑදේ යමක ස්වභාවය සැබෑ ස්වභාවයේ තේරුම් අරගෙන අන්නේ ස්වභාවයට මුහුණ දෙන විදියට අපේ සිත සකස් කර ගැනීම, අපේ අභ්‍යන්තරය සකස් කර ගැනීම තමයි ධහම තුලින් කරන්නේ. එතකොට ධර්මය අහනවාය කියලා කියන්නේ පින්තුනි මෙන්න මේ ධම් මග අපි පිළිපදින්න ඕන ක්‍රමයේ අධ්‍යයනය කිරීම තමයි ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. එතකොට ධහමේ හැසිරීම කියලා කියන්නේ ඒ ධහම තමන්ගේ ජීවිතය තුළින් බලන එක. තමන්ගේ සිත ඒ සඳහා යොමු කර ගැනීම යොමු කර ගැනීමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. එතකොට පින්නතුනේ අපි අසා දැනගත්තු ධහම අනුව අපි එදිනෙදා ජීවිතය සකසා ගත්තොතින් අපි හිතන විදිය වෙනස් කර ගත්තොතින් පින්නතුනි අපට අර බාහිර ලෝකයෙන් එන දුක් ටිකෙන් අපට නිදහස් වෙන්න පුළුවන්. අන්නේ ගමන් මග තමයි බුදුහාමර දේශනා කළේ. ඒ ගමන් මගේ ඉදිරියට යන්නට පින්නතුනි අපට එකාතකින් බාහිරෙන් එන දුක් පීඩා අඩු වෙනවා. අනිත් අතින් අපට අභ්‍යන්තරයෙන් අපි මනසට ලොකු රැකවරණයක් ආරක්ෂාවක් දාගන්නවා. බාහිර දුක් ටිකේ නිදහස් වෙන්න. අනිත් පැත්තෙන් පිනතුනි මනස දිනු කරනකොට අපේ කුසලයේ වැඩෙනකොට අපිට බාහිරෙන් එන තින පහසුකම් ටික බාහිරෙන් අපි ලබන අත්දැකීම එන්නම පහසු කරනවා, සැපදායකක් බවට පත් කරනවා. මෙන්න මේ දෙපැත්ත දිනු කර ගැනීම තමයි පිනතුනි අපි කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ ධහම කියලා කියන්නේ අපට දුකේ නිදහස් වනටත් සතුට ලබනට දේශනා කරපු මාවත. අන්නේ මාවතේදී පින්නතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ මාර්ගය අපි කොහොමද ටිකින් ටික ලබා ගන්න කියලා. බුදුහාමුදුරෝ දේශනා කරනවා අපේ ජීවිතයේ සතුට හෝ දුක තීරණය කරන ප්‍රධානම කාරණේ තමයි අපේ හිත. ඒ නිසා හිත ගැන අපි වැඩි සැලකිල්ලක් දැක්වුවොතින්, හිත ආරක්ෂා කරෝතින්, හිත දිනු කරෝතින් ඒතා ප්‍රමාණයට අපට මානසික සුවය ලැබෙනවා. හිත ගැන දේශනා කරද්දී පින්නතුනි බුදුදහම අනුව අපට හිතට කරන්න ඕන කාරණා දෙකක් තියෙනවා. මූලික වශයෙන් අපි හිතේ ස්වභාවය හඳුනා ගන්නට ඕන. හඳුනාගෙන පින්නතුනි අන්න ඒ හිත එකහතකින් හිත නිතරම අතීත අරමුණු වලට අනාගත අරමුණු වලට නිතර අරමුණු කරා හිත දුවනවා. අන්න ඒ දුවන ගතිය පාලනය කිරීම තමයි මුලින්ම අපි කරන්නේ. ඒකට කියනවා චිත්ත භාවනා කියලා. නැත්නම් සමතය කියලා අපි කියන්නේ. සමත භාවනා කියලා කියන්නේ. නැත්නම් අපි කියන්නේ concentration meditation කියලා. අන්න ඒ විසිරලා තියෙන සිත අතීත අනාගතයට නිතරම දුවන හිත මුලින්ම කරන්නේ අපි සිහියෙන් සතියෙන් හිත එකඟ කරනවා. හිත ගැන නිතර සිහියෙන් හිතට වෙන්නේ මොකද්ද කියන එක ගැන කල්පනාවෙන් වැඩිපුර කාලයක් හිත වර්තමාන අරමුණේ තියාගන්න අපි දක්ෂ වෙනවා. මේකට කියනවා චිත්ත භාවනා කියලා. අනිත් කාරණේ තමයි පින්නතුනේ අන්න ඒ එකඟ කරගන්න හිතට අපි කුසල චේතනා ඇතුළත් කරනවා. හොඳ සිතවිලි එකට එකතු කරනවා. එකක් තමයි මෛත්‍රිය, බුදුගුණ භාවනාව ආදී හොඳ සිතවිලි ඒ හිතට අපි එකතු කරනවා. අනිත් දේ තමයි ඒ සිතත් එක්ක ඒ සිතට නුවණින් ලෝකේ දිහා බලන නුවණ අපි එකතු කරනවා. අපි ඒකට කියන්නේ විදර්ශනාවෙන් බලනවා කියලා. අනිත්‍ය දුක් අනාත්ම විදියට ඒ එකඟ කරගත්ත හිතින් ලෝකේ දිහා බලනවා. එතකොට අර විසිරලා තියෙන සිත එක අරමුණකට අරගන්නකොට පින්නතුනේ අපේ හිතට බාහිරින් එන දුක් පීඩා හුඟක් දුරට අඩු වෙනවා.
එහෙම එකඟ කරගත්තු හිතට අපි කුසල චේතනා එකතු කරනකොට මෛත්‍රී ආදී එකතු කරනකොට අපේ අභ්‍යන්තර ආධ්‍යාත්මික ශක්තිය දිනන වෙලා අපට බාහිරින් එන්න තියෙන කරදර හුඟක් අඩු කරනවා. ඒ විතරක් නෙවෙයි අතීත කර්ම ශක්තියෙන් හැටියට එන්න තියෙන අකුසල විපාක තියෙනවා නම් ඒව හුඟක් යටපත් කරනවා. අනිත් පැත්තෙන් පින්නොතුණි අපට කුසල චේතනා දිනන වෙනකොට අපට පහසුකම් එන්නම වැඩි කරනවා. අපි අතීතයේ කරපු කුසල දහම වලට මේ වර්තමාන කුසල එකතු වෙලා අපට වටා පිටාව අපට ලොකු රැකවරණයක් ආරක්ෂාවක් ඇති වෙනවා. ඒක එක පැත්තකින් අපි හිත දිනු කරන ක්‍රමය. අනිත් පැත්තෙන් තමයි පින්නතුන් හැබැයි අපි කොච්චර මේ පළවෙනි පියවර කළත් අපට 100%ක් දුක් වලින් නිදහස් වෙන්න බෑ. අපි මේ බාහිරින් ආරක්ෂාවක් දාගත්තේ විතරයි. හැබැයි දෙවෙනි පියවරකුත් බුදුදහමෙන් කියනවා. ඒක තමයි විදර්ශනාවෙන් ලෝකයේ දිහා බලන විදිය. බාහිරින් කොයිතරම් දුක් පීඩා ආවත් අන්නේ එන දුක් පීඩා වලින් හිත පීඩාවට පත් නොවන විදියට හිත ප්‍රඥාවෙන් ශක්තිමත් කරගන්න එක. අන්නේ මේ දෙවෙනි පියවර තමයි පිනතුණි වඩාත්ම වැදගත් පියවර වෙන්නේ. මොකද පිනතුණි බාහිර කිසිම අරමුණකට පුළුවන් කමක් නැහැ අපට සොම්නසක්වත් දොම්නසක්වත් දෙන්න. බාහිර රූපයකටවත් ශබ්දයකටවත් ගන්ධයකටවත් රසයකටවත් පුළුවන් කමක් නැහැ. අපට සොම්නසක් හෝ දොම්නසක් දෙන්න. හැබැයි කායික වේදනාවට පුළුවන් දුකක් දෙන්න. දුකයි දෝමනස්සය කියන්නේ දෙකක්. දෝමනස්සය කියන්නේ මනසට එන පීඩා. දුක්ඛ කියලා කියන්නේ කයට එන පීඩා. එතකොට සොම්නස හෝ දොම්නස කියන කාරණාව වලින් ඇස, කන, නාසය, දිව කියන දිව සහ මනස කියන මෙන්න මේ ඉන්ද්‍රිය වලට සෝමනස්සයක්වත් දෝමනස්සයක්වත් දෙන්න බෑ. දුකක්වත් සැපක්වත් දෙන්න බෑ. කයට විතරක් පුළුවන් දුකක් දෙන්න පුළුවන්. හැබැයි කයට වේදනාවක් ඇති වුණාට ඒකෙන් අපි දුකටපත් වෙන්නේ අපි මනස සංවර්ධනය කළ තිබුණොතින්. එතකොට බාහිර රූපයකට පුළුවන්කම තියෙන්නේ වර්ණ මාත්‍රයක් විතරයි දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒක අපි හඳුනා ගන්නකොට ඒ වර්ණ මාත්‍රේ නිරුද්ධ වෙලා අපේ මනසෙන් තමයි ඒක හඳුනාගන්නේ. සබ්දයක් වුණත් එහෙමයි. ඒ සබ්දේ මුලින් හඬ විතරයි දෙන්නේ. ඒ හඬ හඳුනාගෙන මෙයා මට හොඳ කිව්වා, මෙයා මට බැන්නා, මේ කිව්වේ බණක්, මේ ඔක්කොම හඳුනාගන්නේ අභ්‍යන්තරින්. මේ වගේ පින්නතුනේ ඉන්ද්‍රියවල ලක්ෂණය තමයි මේ ඉන්ද්‍රිය වලින් බාහිරෙන් අපට දොම්නසක් එන්නේ නැහැ. දොම්නසක් එන්නේ නැහැ පින්නතුනේ, සොම්නසක් එන්නේ නැහැ. ඒ දෙකම ඇති කරගන්නේ අපි අභ්‍යන්තර හිතන විදිහින්. ඒ නිසා මේ පැත්තෙන් හරියට අපි මේ process එක දැනගත්තොත් බාහිර දෙයකින් අපට පුළුවන් කමක් නැහැ පාලනය කරන්න අපව. මෙන්න මේ බාහිර පාලනයෙන් අපිව මුදවලා අභ්‍යන්තරයේම අපේ මනස දිනු කිරීම තමයි මේ භාවනාවෙන් කරන්නේ. එහෙදී පින්නතුනි ප්‍රධානම කරුණ තමයි අපේ හිත එක අරමුණකට ගන්න එක. මේකට බුදුදහමේ ලස්සන උපමාවක් කියනවා. අර සත්තු හය දෙනෙක්ගේ උපමාවක් වබහලා තියෙනවනේ. සත්තු හය දෙනෙක් ගැන කියන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය දැක්වෙනවා එක්තරා තැනක සත්තු හය දෙනෙක් ඉන්නවා. කවුද මේ සත්තු හය දෙනා? සිවලෙක් ඉන්නවා. බල්ලෙක් ඉන්නවා. වඳුරෙක් ඉන්නවා. ඒ වගේම කිඹුලෙක් ඉන්නවා. සර්පෙක් ඉන්නවා. ඒ වගේම කුරුල්ලෙක් ඉන්නවා. පක්ෂියෙක් ඉන්නවා. මාතකද සත්තු පස් දෙනා? කවුද පස් දෙනා? වඳුරෙක් ඉන්නවා, සිවලෙක් ඉන්නවා, බල්ලෙක් ඉන්නවා, කිඹුලෙක් ඉන්නවා, සර්පෙක් ඉන්නවා, කුරුල්ලෙක් ඉන්නවා. දැන් මේ සත්තු හය දෙනෙක් ඉන්නවා. මේ සත්තු හය දෙනාට මොකද කරන්නේ? ඒ සත්තු හය දෙනාම අල්ලලා ඒ සත්තු හය දෙනාගේ පිටපස්සේ වලිගේ හෝ පෙන්ද හෝ වටේ පිටපස්සේ කොටස එකට එකතු කරලා මේ හය දෙනාම බඳිනව එකට. හය දෙනාම බැඳලා අතාරිනවා. හය දෙනාම බැඳලා අතාරියහම මොකද වෙන්නේ? එක එක අය තමයි යන පැති වලට අදිනවා. දැන් සිවල කොහාටද ඇදගෙන යන්න හදන්නේ? ඔයා කැලයට යන්න හදනවා. එතකොට බල්ල කොහාටද යන්න හදන්නේ?
ඔව් බල්ල ගෙදරට ගමට යන්න හදනවා. එතකොට වඳුර කොහටද? වඳුර ගහට යන්න හදනවා. කිඹුලා? කිඹුලා වතුරට යන්න හදනවා. ඊළඟට කුරුල්ල අහසට යන්න හදනවා. සර්පයා? ඔව් හුඹකට හුඹහසකට යන්න හදනවා. එතකොට මේක තමයි ස්වභාවය. එතකොට මේ හයට උපමා කරලා තියෙන මොනවද? අපේ ඉන්ද්‍රිය හය, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ හය තමයි උපමා කරලා තියෙන්නේ. එතකොට මෙහෙම අත්හැරලා තිබ්බහම නිතරම දැන් අපි ඇසෙන් රූපයක් ගන්නකොට ඒ පැත්තට නිතරම යන්නේ. එතකොට අපිට හිතෙන්නේ නැහැ දැන් ටීවී එකක් බලන් ඉනකොට නාට්‍යයක් බලනකොට දැන් අපිට ඉන්න තැනවත් මතක නැන්නේ නේ. තනිකරම අපි වතෙන්ට ආකර්ෂණය කරලා තියෙන්නේ. ශබ්දයක් අහනකොටත් එහෙමයි. යමක අතීත සිද්ධියක් කවුරු හරි බැනපු දෙයක් ගැන හරි හොඳ කියපු දෙයක් හරි ගැන හිතනකොට ඇතැම් විට ඉන්න තැනත් අමතක වෙනවා. ඇතැම් විට සුවඳක් දැනෙනකොටත් එහෙමයි, රසයක් දැනෙනකොටත් එහෙමයි ඇතැම් විට. මේක තමයි පිනොතින අපේ ස්වභාවය. දැන් මෙන්න මෙහෙම තියෙන ස්වභාවයට බුදුහාමුදුරුව සඳහන් කරනවා මේ සත්තු හය දෙනාම එක ඍටක හොඳ ශක්තිමත් ඉන්නක බඳිනවා. බැඳහම මොකද වෙන්නේ? බැඳහම ඉන්නේ ටිකක් ඔය එහෙම දුවනවා, දුවලා අන්තිමට මහසුනට පස්සේ එතනම නවතිනවා. අන්න ඒ වගේ තමයි පිනොතින අපේ හිතත්. අපේ මේ ඉන්ද්‍රිය වලින් එහෙම අරමුණු කරා දුවන හදන හිත මුලින් කරන්නේ අපි ඔය එක කුසල අරමුණක භාවනා කමටහනක යොදනවා. ඒක අපිට පුළුවන් ආනාපානසති භාවනා පුළුවන්, මෛත්‍රිය භාවනා පුළුවන්, බුදුගුණ භාවනා පුළුවන්. මේ වගේ භාවනාවකින් කරන්නේ අපේ හිත සති නිමිත්තේ යොදවලා හිත ටිකක් පාලනය කරනවා. හිත නිතරම වේගෙන් එහෙම යන ගති අඩු කරනවා. අන්න ඒක තමයි සමතය කියලා කියන්නේ. ඒකටයි චිත්ත භාවනා කියලා කියන්නේ. මෙන්න මේ සමතයේ දිනුවෙන කිනුතුණි මනසට ලොකු විවේකයක් එනවා. දැන් අපිට ලොකු විවේකයක් නෑ. අපි කායිකව විවේකීව හිටියත් මානසිකව අපි ලොකු අවිවේකයකයි ඉන්නේ. අපි ලොකු වෙහෙසකයි ඉන්නේ. අන්නේ වෙහෙසෙන් හිත මුදව ගන්න තමයි පිනතුණි මෙන්න මේ චිත්ත භාවනා කියන එක බුදුදහමෙන් දේශනා කරන්නේ. මේකටම තමයි අපි මයින්ඩ්ෆුල්නස් කියලාත් කියන්නේ. විශේෂයෙන්ම මේ චිත්ත භාවනාවෙන් කරන්නේ පිනතුණි වර්තමාන මොහොතේ වර්තමානයේ හිත පවත්වන කාලය එන්නෙන්නම වැඩි කිරීම. දැන් අපේ හිත නිතරම හිතන්නේ අතීතයේ දැකපුහු දෙයක් ගැන තමයි හිතන්නේ. නැත්තම් දැන් මේක ඉවර වෙලා කරන දේ ගැන තමයි අපි නිතරම හිතන්නේ. පින්නතින අපේ සතුට අපේ සාර්ථකත්වය රඳා පවතින ප්‍රධාන කාරණයක් තමයි. අපි වර්තමාන මොහොතෙහි කරන කාර්යය අනුව කොයිතරම් දුරට හිත පවත්වා ගන්න දක්ෂද කියන කාරණේ. මේක තමයි අපේ ජීවිතයේ ප්‍රධානම සාර්ථකත්වයේ ලක්ෂණයක් වෙන්නේ. ඒකට හේතුව තමයි පින්නතුනේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ දැන් මේ කරන කටයුත්ත කරලා ඉවරුනාට පස්සේ සතුට තියෙන කියලා. දැන් දරුවේ කුඩා කාලේ හිතෙන්නේ දරුවා ලොකු වුණාම සතුට තියෙන කියලා. දැන් කුඩාම කාලේ හිතනවා ඉස්කෝලේ ගියාට පස්සේ කියලා. ඉස්කෝලේ ගිහලා පස්සේ හිතනවා ආයෙන විශ්වවිද්‍යාල ගියාට පස්සේ කියලා. ඊට පස්සේ හිතනවා රැකියාවක් ගත්තට පස්සේ කියලා. ඊට පස්සේ හිතනවා විවාහ වුණාට පස්සේ කියලා. ඔක්කොම කාලේ ඉවරලා බලනකොට මොකද? ඕ දරුවා ළඟවත් නැහැ. දරුවෝ කොහේ හරි කාට හරි ආයිත් වෙලා ඊට පස්සේ. පින්නතුනි අපේ ජීවිතේ හැම ස්වභාවම මෙහෙමයි. දැන් වාහනයක නැග්ග ගම බලනවා මයිල්ස් කීයක් තියෙනවද 30ද 40ද ඊට පස්සේ බලනවා තව 15යි තව 10යි තව 12යි 8යි ඔහොම කීය. දැන් අපට ලොකු කලබලයක් මේ වැඩේ ඉවර කරගන්න නේද? පින්නතුනි මෙන්න මේක තමයි හිතේ අසහනයේ ලක්ෂණය. අපේ හිත තැම්පත් වෙන්න හිත දිනු වෙන්න තමන් හිතෙන් මානසිකව ඇත්තටම සතුටෙන් ඉන්න මගක සතුට නියම විදියට ලැබෙන මගක තමන් ඉන්නවද කියලා බල තමන්ටම බලන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. මොකක්ද ඒ ලක්ෂණය? තමන් වැඩක් කරනකොට තමන්ට කලබලයක් නැති වෙන්න ඕන. මොකද කලබලයේ මේ වැඩේ කරලා ඉවරුනාට පස්සේ නෙවෙයි සතුට තියෙන්නේ, මේ වැඩේ කරන ගමනුයි සතුට තියෙන්නේ. දැන් වැඩට ගියා නම් තමන් වැඩ කරද්දි සතුට වෙන්න. වැඩ ඉවරුනාට පස්සේ ගෙදර ආවට පස්සේ කියලා හිතන්න එපා. ඊට පස්සේ ගෙදර ආවට පස්සේ කියලා හිතුවත් හිතන්න ආයෙ නම් නිදි ගියාට පස්සේ කියලා. නිදි යනකොට හිතන්න හෙට උදේට ගියාට පස්සේ කියලා ආයෙ වැඩට. එතකොට කවදාවත් සතුට ලැබලා නැහැ අපි ජීවිතේ.
එනිසා යමක් කරනකොට හිතන මේ අවස්ථාව තමයි මගේ ජීවිතයේ වටිනාම අවස්ථාව, සතුටෙන් ඉන්නම අවස්ථාව. දරුවේ කුඩා කාලේ නම් දරුවගේ දරසුරතල් බලන කුඩා කාලේ. පස්සේ තමයි Tamanට තේරෙන්නේ දරුව ලොකු වුණාම අනේ දරුවගේ ලස්සනම කාලේ කුඩා කාලේ කියලා. දරුවගේ දර සෙල්ලම් කරමින් ඒ Tamanට කරදර කරමින් ඒ හිටිය කාලේ තමයි හොඳම කාලේ කියලා. නමුත් දැන් Tamanට තියෙන දරුව හරි කරදරයි ටිකක් ලොකු වුණාම තමයි දැන්පත් වුණාම තමයි හොඳ කියලා නේ. නමුත් වෙනතුනේ කුඩා කාලේ දරසුරතල් බලන කාලේ තමයි ලස්සනම කාලේ. හැම වෙලාවෙදී මෙහෙම හිතන්න පින්නතුනේ. හැම අවස්ථාවෙදිම හිතන්න මම අද ගත කරන ජීවිතයේ ලස්සනම දවස කියලා, හොඳම දවස කියලා. Tamanta ජීවිතේ ජීවත් වෙලින්න තියෙන කාලෙන් ඉතුරු වෙච්ච ජීවිතෙන් ලස්සනම හොඳම දවස තමයි අද ගත කරන්න කියලා හැමදාම උදේ හිතන්න. ඒ හිතන වගේම පිනතුනේ හැකිතාක් දුරට හිතට එන අකුසල වලින් හිත මුදව ගන්න. හිතට ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් එනකොටම Taman හිත ගැන හොඳ සැලකිල්ලෙන් ඉන්න. නිතරම හිත ආරක්ෂා කරන කිසිඳු බාහිර දෙයකට Tamanගේ හිතේ තියෙන ලස්සන පැහැර ගන්න අරිනට දෙන්න එපා. ඇයි ඒකට හේතුව පිනතුනේ? අපි ජීවිතේ හුඟක් මහන්සි වෙච්ච අය ඉගෙන ගන්න, දේපළ ටිකක් ලබා ගන්න, දරුව වෙනුවෙන් නොඑක් දේවල් වලින් අපේ ජීවිතය හුඟක් මහන්සි වෙච්ච අය. ඇතැමිට පොත්පත් හුඟක් කියවලා තියෙනව නේද? මේ ඔක්කොම කරේ අපි මොකටද පිනතුනේ? මේ හැමදේම කළේ අපේ ජීවිතයේ සතුට ලබන්නනේ. ඒතොර අපේ ජීවිතයේ සතුට ලබනොද කියන එක ප්‍රධාන වශයෙන් තීරණය වෙන්නේ පිනතුනේ. බාහිර බඩු බාණ්ඩ නිසාවත්, තමන්ගේ දූ දරුවන් හොඳට ඉගෙන ගත්තා කියලා නිසාවත් නෙවෙයි. තමන්ගේ රූපේ ලස්සනට තියාගත්ත කියන කාරණේ නිසාවත් නෙවෙයි. තමන්ගේ ජීවිතයේ සතුට කොච්චර වැඩි වුණාද කියලා බලන්නේ පිනතුනේ. තමන්ගේ හිත එන්නෙන්නම කොච්චරනම් පිරිසිදු වුණාද, කොච්චරනම් තමන්ගේ හිත එන්නෙන්නම ලස්සන වුණාද කියන කාරණේ මතයි තමන්ගේ සතුට තීරණය වෙන්නේ. එනිසා පිනතුනේ ජීවිතයේ වඩාත්ම වැදගත්ම දේ තමයි තමන්ගේ හිත ගැන උපරිම සැලකිල්ලෙන්, උපරිම සිහියෙන් සිටීමෙන් හිතට කිසිදු අකුසලයක් නොයන විදියට හිත හැකිතා අකුසලයන්ගෙන් වෙන් කරගන්න, හිත පිරිසුදු කරගන්න. දැන් මේ පින්නතුන් ගෙදර ඉන්නකොට බලන්නනේ, ගෙදර නිතර පිරිසුදු කරනවනේනේ. අතු ගානවා, කාපට් එකක් තියනවනම් සුද්ධ කරනවා, මුල්ලක කුණු ටිකක් තියනනම් අයින් කරනවා, ඩස්බින් එක තියනනම් අයින් කරනවා, මකුණු දැලක් තියනනම් අයින් කරනවනේ. කොච්චරනම් Taman ඉන ශරීරය ගැනත් බලන්නනේ. ශරීරය නිතර සුද්ධ කරනවා, අලුත් ඇඳුම් අඳවනවා, කොණ්ඩේ පීරනවා, කණ්ණාඩි ළඟටත් කීප වතාවක් යනවා, පොඩ්ඩක් අර එහෙම තියනම සුද්ධ කරගන්නවා. අපි නිතරම මේ බාහිර දේ ගැන පිනතුනේ කොච්චර සැලකිල්ලක් දක්වනවදනේ. අන්න ඒ සැලකිල්ලම පිනතුනේ, ඒ සැලකිල්ල එහෙම දක්වන්න පොඩ්ඩක්වත් අඩු කරන්න එපා. ඊට වඩා නොදෙවෙන සැලකිල්ලක් අපි මොකක් ගැන දක්වන්න ඕන? තමන්ගේ හිත ගැන පිනතුනේ. හිත ගැන නිතර බලන්න, හිතට දුක් පීඩා එන තැන් කොතනද හිතේ තියෙන්නේ? කවුරු හරි ගැන හිතනකොටද ඒක එන්නේ? කුමක් හරි දයක් බලනකොටද ඒක එන්නේ? කවුරු හරි කෙනෙක් ආශ්‍රය කරනකොටද? ඒ හැම තැනින්ම හිත මුදව ගන්න. කෙනෙක් ගැන හිතනකොට නම් තමන්ගේ හිත අපිරිසුදු වෙන්නේ. ඒ දෙන්නේ පිනතුනේ මේ කාරණේ හිතන්න යන්න එපා. යම් කිසි තැනකට යනකොට නම් හිත රිදෙන්නේ. එතෙන්ට යන කාලය අඩු කරන්න. හැකියාවක් වගේ තැනනන්න ගිහිල්ලා බෑ, යන්න වෙනවා. ඔව්. ඒ තැන් උනත් පින්නතුනේ Tamanට හිත ගැටෙන තැන් වලින් හැකිතාක් මගහරින බලන්න. පුද්ගලයා කැසුරු කරනකොට නම් ඒ ඇසුරු කරන පුද්ගලයාගේ ළඟදී පින්නතුනේ හැකිතාක් එයා ඇසුරු කිරීම අඩු කරන්න, නැත්නම් අනිත් පැත්තෙන් එයාගෙන මෛත්‍රිය වඩන්න. අඩුපාඩු තියෙන කෙනෙක් උනත් එයාගේ එක හොඳ ගුණයක් හරි හොඳට හිතන්න. දැන් අපි ඇසුරු කරන අය පින්නතුනේ අපි ළඟින් ඇසුරු කරන අපි කියමු 5 දෙනෙක් ඉන්නවා කියලා. නැතනම් 10 දෙනෙක් ඉන්නවා කියලා. නැතනම් 20 දෙනෙක් ඉන්නවා කියලා. ඒ තමන්ට නිතරම දිනට මොන ගැහෙන්න, දිනපතාම කල්පනා වෙන, හිතෙන අය ගැන පින්නතුනි මේ හැම දෙනෙක්ගෙම එක හොඳ ගුණයක් හරි මතක තියාගන්න. හොඳට ඒක සලකුණු කරගන්න. හොඳ ගුණයක් තමන් කැමති යාගේ ළඟ තියෙන හොඳ ගුණයක්. සමහර විට එකක්වත් හොයාගන්න බැරි වෙන පුළුවන්. එහෙමනම් පින්නතුනි හිතන්න, අනේ එයා ලොකු පින්කමක් කළා තමයි මානුෂ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. එයා ගියාත්මේ හොඳ කෙනෙක්. එයා ගියාත්මේ
චුති චිත්තයාගේ හොඳ කෙනෙක්. ඒ නිසා තමයි මනුස්ස ලෝකේ ලැබුණේ. නැත්නම් යාට මනුස්ස ලෝකේ ලැබෙන්නේ නැහැ. අඩු ගන්න ගියාත්ම හැරියා හොඳම සිතුවිල්ලක හිටිය කෙනෙක් කියලා එහෙම හරි හිතන්නේ. ඇයි මේම හිතන්නේ පින්නතුනි? ඕ අපි පැත්තෙන් ආරක්ෂා වෙන්නේ ඒකයි. මොකද අපේ හිතෙන් අපි පීඩාවක් ඇති කරගන්න ඕනේ කවුරු නිසාම. ඒ නිසා කොහොම හරි ක්‍රමයකින් හිතට ආහාර කියන්නේ මේව පින්නතුනි. අපි නිතරම කුසල ආහාර දෙන්නනේ බලන්නේ නේ. පින්නතුනි අපි හිතට ආහාර දෙනවා කියන්නේ මෙන්න මේ අපි ආකල්ප වෙනස් කරගන්න එක. ඒ නිසා පින්නතුනි හිතට හැම තැනින්ම එන්න තියෙන අවාසි ටික හැකිතාක් වළක්ව ගන්න. වළක්වගෙන වළක්වගෙන පින්නතුනි හැම තැනදීම හිත ඊටාම නිරෝගීව, ඊටාම පිරිසිදුව, ඊටාම සතුටින් තියාගෙන උපරිම උත්සාහ ගන්න. ඒකට පින්නතුනි බුදුදහමෙහි නොඑක් විදියේ ක්‍රමශීල අපට දේශනා කරලා තියෙනවා. අපේ ධර්මයේ අහන්න ඕනන්නේ ඒකයි පින්නතුනි. ධර්මයේ අහන්න අපි මේ ක්‍රම වැඩිපුර ඉගෙන ගන්නවා. හරියට තමන් නගරයකට යනකොට ඒ නගරයට යන පාරවල් එක එක පාරවල් අපි දැනගන්නවා. එතකොට ට්‍රැෆික් එකක් ආවම අපි දන්නවා කොයි පැත්තෙන්ද ඉක්මනටම යන්නේ කියලා. අන්න ඒ වගේ පින්නතුනි හිත, සිත සහ නුවණ සමස්ත බුදුදහමම කියන්නේ පින්නතුනි සති සම්පජඤ්ඤය කියන වචන දෙකට ඇතුළත් කරන්න පුළුවන්. සතිය කියන්නේ සිහිය දින කිරීම. ඒ කියන්නේ වර්තමාන මොහොතේ සිහියෙන් ඉන්න වාරයේ වැඩි කිරීම තමයි සිත දින කිරීම කියලා කියන්නේ සතිය කියන්නේ. සම්පජඤ්ඤය කියන්නේ මොකද්ද? ඒ දින කරගත්තු හිතට ප්‍රඥාව එකතු කරනවා. නුවණින් ඒ දෙස බලනවා. මෙන්න මේ දෙක තමයි පින්නතුනි සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ. මේ ගමන් මගේ ඉන්න අපේ ජීවිතේ මොකද වෙන්නේ? ජීවිතේ පින්නතුනි අර හිතට එන අකුසල හුඟක් අඩු වෙනවා. අඩු වෙලා එක පැත්තකින් සිත දිනු වෙනවා. අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු වෙනවා. ප්‍රඥාව දිනු වීමෙන් අවසානයේදී මොකද වෙන්නේ? ඕ ප්‍රඥාව දිනුවෙන් එන්නේ පින්නතුනේ ජීවිත යථාර්ථයේ නියම ලෙසම ජීවිතේ වෙන්නේ මොකද්ද කියන එක ගැන අපට නුවණක් ලැබෙනවා. මොකද්ද ඒ නුවණ පින්නතුනි? ඒ නුවණ තමයි අපි ඇසෙන් යමක් දකිනකොට පින්නතුනි ඒකට අත්දැකීමක් ලැබෙනවා නම් ඒ මොහොතේ ඒ අත්දැකීම ලැබෙන්නේ. ඇසට දැන් මේ පින්නතුනි දැන් මගේ අත පේනවා නම් මේ පේන අත්දැකීම පින්නතුනි මේ අත කියන රූපය කලින් ඉඳන්ම තිබ්බ සම්මුති විදිහට නමුත් දැන් මේ පේන අත ඔබට නිර්මාණය වුණේ මේ මොහොතේ. ඒක ඔබේ ඇස දල්වනකොට, රූපය තියෙනකොට, චක්කු විඥානය, චක්කු සම්පස්සය මේ කරුණ රසක එකතුවකින් මේ මොහොතේ තමයි ඒ අත්දැකීම ලැබුණේ. එතකොට මේ වෙලාවට යමක් පේනවා නම්, මේ වෙලාවට යමක් ඇහෙනවා නම් ඒ වෙලාවේ තමයි චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය ආදී ඒ කරුණු සහ ඊට දාල වටා පිටාවේ ඔක්කොම හේතු ටික නිර්මාණය වුණේ ඒ මොහොතෙමයි. ඒ මොහොතෙම නිර්මාණය වුණා විතරක් නෙවෙයි ඒ මොහොතෙ මේක නිරුද්ධ වෙනවා. නමුත් වෙනසින් අපේ හිතේ තියෙන අවිද්‍යාව නිසා අපි මේක පිළිගන්න සූදානම් නැහැ. කෙනෙක් දකින්නකොටම හිතෙන්නේ මේ කලින් දැකපු කෙනයි කියලා. කෙනෙක් දකින්නකොටම හිතෙන්නේ කලින් කෙනායි කියලා හිතුවොත් අපි පින්නතුනේ පරණ කෙනෙක් තමයි දකින්නේ. අපි කලින් කෙනා කියලා හිතුවොත් කලින් කෙනාගේ දින අඩුපාඩු පන් ටිකත් එක්කම තමයි අපි ආදීහා බලන්නේ. ඒ වගේම පින්නතුනේ ඒක බැලුවට පස්සේ ඒ අත්දැකීම ඉතුරුනා කියලා හිතුවොත් මොකද වෙන්නේ? එයා දැකලා ඉවරනාට පස්සෙත් යාගේ ෆයිල් එක ළඟ තියාගෙන ඉන්නේ. ඔයා කරපු හොඳ ටික නරක ටික ඔක්කොම ටික ෆයිල් එකේ තියාගෙන ඉන්නේ. ඒ ෆයිල් එක තමයි අපි රැයට හැරලා බලන්නේ. නිදි යනකොට ඒ ෆයිල් එකේ ඔක්කොම ටික මිශ්‍ර කරලා එකට බලන එක තමයි සීන කියලා කියන්නේ. රහතන් වහන්සේලාගේ පින්නතුනි සීන පේන්නේ නැහැ. රහතන් වහන්සේලාගේ සීන ලෝකයේ සැබෑ ලෝකයට එකක් වෙනවා. එතකොට පින්නතුනි අපි යමක් දකින්න අහන්න කලින් අපට හිතෙනවා නම් ඒක කලින් තිබ්බ දෙයක්, කලින් හිටිය පුද්ගලයා කියලා හිතලා නම් අපි ඒ දෙස බලන්නේ අපි දුකෙන් නිදහස් වෙලා නැහැ. ඒ විතරක් නෙවෙයි. ඒ අත්දැකීමට පස්සේ අපි ඒ අත්දැකීම පුද්ගලයා ඉතුරු වෙනවා කියලා හිතුවොත් මොකද වෙන්නේ?
අපට හිතෙන මේක ලොකු වාසියක් කියලානේ. දැන් දරුවා දිහා බලන බැලුවට පස්සේ තා දරුවා ඉන්න ගෙදර ඉන්න ඉස්කෝලේ ඉන්න විශ්වවිද්‍යාලේ ඉන්න කියලා හිතන්න පුළුවන් කමන්නේ. පින්නතුනි ඒකේ යම්කිසි ආසාදෙකුත් තියෙනවා. හැබැයි පින්නතුනි හැම නීත්‍ය වශයෙන් ගත්තොත් මොකද වෙන්නේ? ගත්තොත් පින්නතුනි දරුවා විතරක් නෙවෙයි හම්බ වෙන තමන්ට. ඒ දරුවත් එක්කෙන ඔක්කොම දුක් ටිකත් එක්කයි තමන්ට ගන්න වෙන්නේ. දරුව ලෙඩ වෙනකොට වෙන දුක් ටික, මහලු වෙනකොට වෙන දුක් ටික, වෙන් වෙනකොට, අකීකරු වෙනකොට ඒ ඔක්කොම දුක් ටිකත් එක්කයි අපි අරගෙන තියෙන්නේ. දරුව විතරක් මට දෙන්න අනිත් ටික මට එපා කියලා බෑ. ජරා, ව්‍යාධි, මරණ, ප්‍රිය විප්‍රයෝග ඔක්කොමත් එක්කයි අරගන්නේ අපි. දැන් බය වෙන්න එපා. දැන් බුදුදහම සීකරන්න කියලා දරුව අයින් කරනවා කියලා. ඈ දරුව අයින් කරන්නේ නැහැ පේනතින. දරුවට මීටත් වඩා සලකනවා. හැබැයි දරුවට උදව් කළාට දරුවගේ අර අපි ඒ සිතීමෙන් පස්සේ තියෙන කෙලෙස් ටික අපි ගන්නෙ නැහැ. අපි ඒ මොහොතේ ඇති වෙලා ඒ මොහොතේ නිරුද්ධ වෙන අත්දැකීමක් කියන නුවණ ප්‍රඥාව අපේ දිනු වෙනවා. මෙන්න මෙහෙම ගිහිල්ලා පේනතින ප්‍රඥාවේ ඉහළම தත්ත්වය කියලා කියන්නේ දුකෙන් නිදහස් වුණා කියලා කියන්නේ වෙනත් විදියකින් කියනවා නිවන ලැබුවා කියලා කියන්නේ පින්නතුනි. දිත්තේ දිට්ඨමත්තං කියලා කාරණයක් ධර්මයේ සඳහන් කරනවා. ඕ යමක් දකිනකොටම ඒ මොහොතේ ඇති වෙලා ඒ මොහොතේ නිරුද්ධ වෙන දෙයක් කියලා දන්නවා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ අපි ආයෙ දරුව බලන්නේ නැහැ, දරුවට උදව් කරන්නේ නැහැ, දරුව ළඟට යන්නේ නැහැ කියලා කාරණයක් නෙවෙයි මේ කියන්නේ. ආයි දරුව බලන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් කණ්ණාඩිය බලන්න. ඔබ මුහුණ බලන කණ්ණාඩිය ළඟට යනවනේ නේ. ඒ කණ්ණාඩිය ළඟට යනකොට යන්න කලින් ඔබේ රූපේ කණ්ණාඩිය තිබ්බද? මුලින් තිබ්බේ නැහැ. ඔබ ගිහිල්ලා ආවට පස්සේ කණ්ණාඩිය ඔබේ රූපේ ඉතුරුද? ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම කණ්ණාඩිය මෙහෙම ස්වභාවයක් කියලා ඔබ කණ්ණාඩිය ළඟ කණ්ණාඩියත් එක්ක අමනාප වෙනවද? කණ්ණාඩිය ළඟට ආයි නොගිහින් ඉන්නවද? තව තවත් යනවනේ. කොච්චර යනවදනේ? දවසට කීව තාක් යනවා. දැන් තමයි කණ්ණාඩියක් ළඟම තියාගෙන ඉන්නනේ. ඔව් මෙච්චර ස්වභාවයුක්ත වුණත් පින්නතුනි අපේ කණ්ණාඩියට කොච්චර කැමතිද? කණ්ණාඩිය ළඟට කීව තාක් නම් යනවද? නමුත් පින්නතුනි කණ්ණාඩියේ රූපය තිබ්බට ඒ රූපයට කවුරුවත් හානියක් කළයි ඒකේ දැකපු කරාබු දෙක කවුරු හරි ගලව ගනි, මාලේ ගලව ගනි, ඒ කිසිම දුකක් අපට ඇති වෙන්නේ නැහැ. ඇයි ඇති නොවෙන හේතුව? අපි ප්‍රඥාවෙන්ම දකිනවා ඒක නිර්මාණය වෙන්නේ ඒ මොහොත හේතු ටිකක් මත. එතනම ඇති වෙනවා, එතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මෙන්න මේ ප්‍රඥාවම තමයි පිනතුණි අපට ධර්මයේ දිනු වෙනකොට දිනු වෙන්නේ. අපි ධර්මයේ හැසිරෙනකොට අපේ ඇති වෙන අවබෝධයක් මේකමයි. මේ කණ්ණාඩි උපමාවම ගන්න පුළුවන් පිනතුණි. අපි දිනපතා දකින්න අහන හැම දෙයකම ස්වභාවයක් මේක. ඒ මොහොත හේතු ටික තුල ඇති වෙනවා. ඉතුරු නැතුවම එතනම නිරුද්ධ වෙනවා. පින්නතුනි මෙන්න මේක තමයි ප්‍රඥා විහිළම අවස්ථාව කියලා කියන්නේ. මෙන්න මෙවැනි විදියට පින්නතුනි ලෝකය බලන්න හුරු කිරීම තමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. මේ විදියට හිතීම තමයි දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ. මේ தත්ත්වයටපත් වෙච්ච කෙනා පින්නතුනි බය වෙන්න එපා. ඔහු ඉගෙන ගන්න නැතුව ඉඳී කම්මැලි කෙනෙක් වෙයි, යුතුයකම් වගකීම් නොකරන කෙනෙක් වෙයි කියලා බය වෙන්න එපා. මේ අවබෝධය ලැබපු කෙනා තමයි පින්නතුනි දැනට වඩා යුතුයකම් හොඳින් කරන්නේ. දැනටත් වඩා අනිත්‍යයට සලකන්නේ. දැන් සලකන්නේ කෑම බීම ටිකක් දෙනවා, ඇඳුම් පැළඳුම් ටිකක් දෙනවා, ඒ ටික නෙනේ. මේ භෞතික දේට විතරනේ දැන් සලකන්නේ. නමුත් මේ අවබෝධය ලබා ගත්තට පස්සේ කොහොමද? කෙනෙක් හමුණු ගමම පින්නතුනි දෙන්නේ මෙන්න මේ අවබෝධය දෙන්නේ යට. කෑම බීමක් දෙනවට වඩා එයාට අවබෝධ මෙන්න මේ අවබෝධය ලබා දෙන්නේ. දරුවෙකුට හරි ළඟම ඥාතියෙකුට හරි මේ අවබෝධය ඔහු ලබා දෙන්නේ. අන්නේ අවබෝධය ලබා දීමේ මොකද ඔහු කරන්නේ? තමන් ඇසුරු කරන, තමන් ඉතාම ආදරය කරන අයට දුකෙන් නිදහස් වෙන, වඩාත්ම ජීවිතයේ සතුට ලැබෙන ක්‍රමිය ඔහුට උගන්වනවා. අන්න ඒක තමයි පින්නතුනි කෙනෙකුට දෙන්න පුළුවන් වටිනාම තෑග්ග, වටිනාම දේ. අපිත් එක අතකින් ධර්මය තුල පෝෂණය වෙනවා. අනිත් අතින් අනිත් ඇටත් මේ ධර්මය ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාම දේ අපි දෙනවා.
දෙන්න දෙන්න මේ ගමන් මගේ ඉහළට යන්න යන පින්නතුනේ අපේ ජීවිතයේහි එන්න එන්නම කෙලෙස් වලින් වෙන පීඩා අඩු වෙලා හිත වඩාත්ම පිරිසිදු දෙයක් බවට පත් වෙනවා. කිසිඳු දෙයකින් අපේ ඇසට රූපයක් දැකලා හෝ කනට ශබ්දයක් අහලා නාසයට ගඳ සුවඳක් විඳලා හිතට අරමුණක් ඇවිල්ලා මේ කිසිඳු ඉන්ද්‍රියකින් කිසිඳු බාහිර අරමුණකින් තමන්ගේ හිතට පීඩාවක් ඇති නොවන විදියට හිත සකස් කර ගැනීමේ වැඩපිළිවෙලක් පිණසුනේ බුදුදහම කියලා කියන්නේ. අන්න ඒ වැඩපිළිවෙලම තමයි භාවනාව කියලා කියන්නේ. එතකොට භාවනාව කියලා කියන්නේ එක අතකින් අර සත්තු 6 දෙනා එකට එක රිටක ගැට ගැහුවා වගේ එක එක අරමුණු කරා යන හිත අපි එක සමත අරමුණකට ගන්නව ඉස්සෙල්ලම. අන්නේ එකඟ වෙච්ච සිතින් මෙන්න මේ ලෝක යථාර්ථයේ අනිත්‍යතාවය හැම මොහොතෙම මේ අත්දැකීම ඇති වෙනවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා මෙන්න මේ බලන වේගය එන්න එන්නම වැඩි කරගන්නවා. වැඩි කරන්න පිනුතින අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. අපි මුලින්ම සඳහන් කර විදියට අපි වර්තමාන මොහොතේ හිත තියෙන කාලය ටිකෙන් ටික වැඩි කරනවා. වැඩි කරන්න පින්නතුනි තමන් කරන වැඩේ පින්නතුනි ඊටාම සිහියෙන් ඊටාම අවධානයෙන් කලබල ගතිය අඩුව සතුටින් තමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. යම් වැඩක් කරද්දී එයා ඒ කරන වැඩෙන්ම තෘප්තිමත් වෙනවා. වැඩේ කළේ ඉවරලා නෙවෙයි සතුට වෙන්නේ. දැන් අපි ලොකු කොළ ගොඩක් ගෙදර තියේ කියලා, කුණු ගොඩක් තියේ කියලා ඒ කුණු ගොඩ අස්කරද්දිවත් හිතෙන්නේ නැහැ Tamanට. අනේ මේ කුණු ගොඩ අසුනාට පස්සේ සැනසීම තියෙන්නේ කියලා. ඒ කුණු ගොඩ අස්කරද්දි සතුටෙන් කරන්නේ පින්නතන එක. දැන් සාමාන්‍යයෙන් අපි මේ වගේ දෙයකදී හිතන්නේ නම් ඒක ඉවර කරලා පස්සේ කියලානේ. නමුත් පින්නතන එතෙන්දිවත් අපිට හිතෙන්නේ නැහැ. නමුත් පින්නතන අපි සාමාන්‍ය ජීවිතය ගන්න අපි ලොකු ට්‍රිප් එකක් ගියා කියලා ඇත. ඒක ඉහළ ඈතට යන්න යන මොකද්ද වෙන්නේ? මුලදී ඈතට යන්න යන සතුටනේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ආයේ පැත්තට හැරෙනෝනේ. ආයේ කවද්ද නම් ගෙදර එන්නේ කිය කී. ආයේ මේ පැත්තට ලං වෙනකන් තමයි සැනසීම. ගෙදර ගිහිල්ලා තමන්ගේ කාමරෙට ගිහින් ඇඳට වැටෙනකන් තමයි සැනසීම තියෙන්නේ. අපි කොච්චර බාහිර ලෝකයේ සතුට හොයාගෙන කියලා බහැරට ගියත් පිනතුනේ ආයේ මේ පැත්තට හැරෙනවා අපි ඒකෙන්. නමුත් පිනතුනේ අපි ධර්මයේ ඉන්නවයි කියලා කියන්නේ අපට යන හැම තැනක්ම තමන්ගේ නිවහනක් වෙනවා. තමන්ට පේන හැම කෙනෙක්ම තමන්ගේ යහළුවෙක් වෙනවා. තමන් ඉන්න හැම තැනක්ම තමන්ට භාවනා කරන තැනක් බවට පත් වෙනවා. තමන් ඇවිදින හැම තැනක්ම තමන්ට සක්මන් මළුවක් වෙනවා. තමන් පාරක යනවා නම් පාරේ දෙපැත්තේ තියෙන ගස්වල, මල් ගස්වල ඒ අසිරියක් තමන් බලමින් යන්නේ. අඩු ගානේ තමන් යන වාහනේ ලස්සන හැරි බලනෝනේ. අපිට ඇතැමෙන තමන් කොච්චර ලස්සන වාහනයකද යන්නේ නේ. ඒ වාහනේ ලස්සනත් ඔබ දැකලා තියෙනවද ඇත්තෙම? ඔබේ වාහනේ ලස්සනවත් දැකලා තියෙනවද? දැන් කොච්චර වටිනාකමක් දීලාද ගානක් දීලාද වාහනයක් ගත්තේ නේ. ඔබ ඉන්න ගෙදර මල්ගස්වල වත්තේ ලස්සන ඔබ ඇත්තටම බලලා තියෙද? කොච්චර වියදම් කළද මල්ගස් වගා කරනව නේද? ඈ වත්ත සුද්ධ කරනට සල්ලි දෙනවා, වතුර දානවා, අපි ඒවත් කරනව නේනේ. එහෙම වේදන් කරන අපි ඇත්තටම පිනුතුණිය වස්තේ තියෙන මල්ගස්වල සතුට ලබලා තියේද? ඈ පුළුවන් වෙලාවක මල්ගස් ළඟ වාඩි වෙලා අපි භාවනා කරලා තියනවද? ඒ ආශ්‍රිත විඳගෙන අපි බණක් අහලා තියනවද? හඳ පායපු රාත්‍රියේ දවසකදී එළියට ඇවිල්ලා ඒ වගේ තැනක ඉඳගෙන අපි කොච්චරනම් හිත දියුණු කරන වැඩ පිළිලක ප්‍රියදිලා තියේද? පිනුතුණි මේව තමයි ජීවිතයේ සතුට කියලා කියන්නේ. එනිසා ඒ තැන අපි යම් කිසි තැනකට යනවා නම් යන ස්ථානය අපට සතුට තියෙන ස්ථානය බවට පත් වෙනවා. අපි gedare ඉන්නවා නම් ඒ gedari නවස්ථාවේ පින්නතුනේ gedara අපි ඒ තෘප්තිය ලැබලා ඒ තුලින් අපි මනස සතුටට පත් කරගන්නවා. මේ හැම තැනක්ම අපි ඒ කරන දේවල් වඩාත්ම සිහියෙන් කරනවා. ඒ කුමන දේ කරත් පින්නතුනේ හැම මොහොතෙම අපි ඒකට ප්‍රඥාව එකතු කරනවා. වරක් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ එක්තරා ස්වාමීන් වහන්සේලේ පිරිසක් පින්නතුණි උදෑසන මොහොතෙහි පින්ඩපාතේ වැඩම කරන අවස්ථාවේදී
පිණ්ඩපාතයට යනකොට ඊට කලින් ටික වෙලාවක් කාලය තිබුණ වේලාවස්නේ පිණ්ඩපාතේ වැඩි. මේ අවස්ථාවේදී පින්නතුනි මේ ස්වාමීන් වහන්සේ වෙනත් ආගමික ශාස්ත්‍රවරයෙක්ගේ ආශ්‍රමයකට ගියා. ගිහි පවස්ථාවේදී යන්නේ ආගමිකයි කියනවා බොහොම සුහඳව මේ ස්වාමීන් වහන්සේ පිළි අරගෙන සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේත් මෛත්‍රී භාවනාව දේශනා කරනවා කරන්න කියලා. අපිත් අපේ ධර්මෙත් මෛත්‍රී භාවනාව වඩන කියලා කියනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපි දෙගොල්ලම සමානයි කියලා. දැන් මේ පිනුතුන්ගේ උත්තරේ මොකද්ද? සමාන නැහනේ. සමාන නැති වෙන හේතුව මොකද්ද? දැන් මේ අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේට උත්තරයක් දීගන්න බැරුව ගියා. නිශ්ශබ්දවම ආවා බුදුහාමුදුරුවෝ හමු වෙන්න. ධානයෙන් පස්සේ ඇවිල්ලා බුදුහාමුදුරුවන් සඳහන් කළා මෙන්න මේ වගේ කාරණයක් දේශනා කළා කියලා. සඳහන් කළා කියලා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ඕ ඒත් මෛත්‍රී භාවනාව සඳහන් කරනවා තමයි. අපිත් මෛත්‍රී භාවනාව දේශනා කරනවා තමයි. නමුත් සමාන නැහැ කියලා. වෙනසක් තියෙනවා කියලා. මොකද වෙනස? වෙනත් ආගමක කෙනෙක් පිනතුණු මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්. හැබැයි මට ධානය ලබන්නත් පුළුවන්. හැබැයි ඒ අය එතනින් අවසන් කරන එක. බුදුදහමේ කුමන සමත කමඨහන ප්‍රායෝගිකව අපි කරත් ඒ හැම දෙයකින්ම ඊළඟට අපි බලාපොරොත්තු වෙන්නේ දෙවනි පියවරට යනවා. ඒ තමයි ලෝක යථාර්ථය බලන්න, කෙලෙස් වලින් නිදහස් වෙන, ස්ථාවරව නිදහස් වෙන දෙවනි පියවරට තත්පත් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ස්වාමීන් වහන්සේට අපි මෛත්‍රී භානාව වඩන්නේ නිවන ඉලක්ක කරගෙන, නිවනට නැඹුරු වෙච්ච සිතකින් යුක්තවයි අපි මෛත්‍රී භානාව වඩන්නේ කියලා. කෙනෙක් සාසිත සමාධිගත වෙනකොට මෙතනින් නවතින්නේ නැහැ. හිත සමාධිගත කරගෙන හිතෙන් රූප බල බල එතන සෑහීමකට පත් වෙලින්නේ නැහැ. ඒ හිත එකඟ වෙනවත් එක්කම ඊට පස්සේ එයා ආයතන ගැන බලනවා, ස්කන්ධ ගැන බලනවා, මේ දේවල් වල ඇතිවීම නැතිවීම යා නෝනින් බලනවා, විදර්ශනාවෙන් බලනවා. අන්නේ බලන්න හුරු කර හුරු කරන තමයි මේ සමත භාවනාව අපි දිනු කරන්නේ. ඒ නිසා මේ අංශ දෙකම බුදුදහම තුලින් දිනු කරනවා. මෙන්න මේ දෙකම අපි ඉගෙන ගත්තොත් තමයි පින්තුනි අපි වඩාත්ම දක්ෂයන් බවට පත් වෙන්නේ. මේ ක්‍රම දෙකම ඉගෙන ගත්තොත් තමයි පින්තුනි අපේ ජීවිතවලට නියම වටිනාකම ලැබෙන්නේ. අපි සාමාන්‍යයෙන් මගතොට යන්නක පුළුවන්, වාහනයක යන්න පුළුවන්. ඒ යන වෙලාවේ ප්‍රදේශෙම ඉන්න පින්තුනි වටිනාම කෙනා බවට පත් වෙන්නේ ඔබ. දැන් නැතඹිට මේ ප්‍රදේශෙම අපි ගමු. දැන් මේ සිටි එකට යන රිච්මන්ඩ් කියලානේ. ඊට පස්සේ ඉතින් බර්ක්ලි සිටි ගන්නනේ. බර්ක්ලි ගන්නනේ. ඔව්. එතකොට මේ වගේ ඉතින් සෑන් ෆ්‍රාන්සිස්කෝ මේ වගේ සිටි ගානක් තියෙනවා නේද? කවුන්ටිස් කීපයක් ඇතැම්බට තියෙන පුළුවන්. මේ ප්‍රදේශෙම ඉන්න අය අතුරින් පින්නතුණි. මේ මොහොතේ නොයෙක් වැඩපල කරන්න ඇති. ඉහළ රැකියා කරන්න ඇති. ගුවන් යානා පදවන ඇති. ගුවන් තොටුපළ හසුරුවන අය ඇති. ගුවන් යානා කන්ට්‍රෝල් කරන අය ඇති. විද්‍යාඥයෝ ඇති. යම් කිසි ග්‍රහලෝකයකට යවන කුමන හෝ දෙයක් සකස් කරමින් ඉන්න කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් පින්තුනි මේ හැම දෙනාම අතුරින් ඔබ හරියට මේ දහම් තුල හිත පිහිටවාගෙන ඉන්නවා නම් ඇතැමිට ඔබ තමයි වටිනාම කෙනා බවට පත් වෙන්නේ මේ මොහොතේ. අර ඉහෙළම විද්‍යාඥයන්ට වඩා, ඉහෙළම තාක්ෂණික ශිල්පීන්ට වඩා ඔබ සමතේ සහ විදර්ශනාව කියන මේ දෙකෙන් ඉහළම මට්ටමින් තමන් හිත පවත්වාගෙන හිටියොත් භාර්තික වශයෙන් ලොකු උදැණයක් උපයන කෙනෙක් නොවන්න පුළුවන්. නමුත් වෙනතින ආධ්‍යාත්මික වශයෙන් මහා ධනයක් උපයන, ආරේ ධනයක් උපයන ඉහළම කෙනා බවට ඔබපත් වෙනවා. මානසික දුක් පීඩා නොයන විදිහේ ඉහළම කෙනෙක් බවට ඔබපත් වෙනවා. ඇයි පිනසනේකට හේතුව එක අතකින් අපි සමතේ දිනු කරනවා, හිත එක අරමුණකට ගන්නවා. අනිත් පැයෙන් පිනතුන් ලෝක යථාර්ථයේ ඉහළම මට්ටමින් අපි හිතන අය බවට පත් වෙනවා. ඒ මොහොතේ ඇති වෙලා ඒ මොහොතේ නිරුද්ධ වෙන මේ එක්ස්පීරියන්ස් එක අත්දැකීම බලන කෙනෙක් බවට පත් වෙනවා. ඒ in this moment we were discussing about the meditation. The purpose of Buddhist meditation. According to Buddhist meditation,
we try to practice mindfulness and wisdom. At the very beginning, when we practice Buddhist meditation, we try to train our mind to live in the present moment, because always our mind goes to past or future. We have lost the beauty of our life because we have no ability to live in the present moment. By practicing Buddhist meditation, we try to develop mindfulness. Mindfulness means living in the present moment, living with understanding of the present moment about our mind and body. That is the purpose of the first level of Buddhist meditation, that you know, the mindfulness. With the concentrated mind, we try to develop wisdom or intelligence. When our mind is concentrated, we try to train our mind to reflect on the world reality, impermanence. Impermanence means every moment our experience arises and ceases. This experience didn't come to the present from the past. This experience doesn't go to future from the present. Any kind of experience that we have, it arises and ceases at the moment. This is the reality, whether we know or not, whether we like or not. By practicing Buddhist meditation, in one side, we try to train our mind to live in the present moment. On the other side, with a concentrated mind, we try to train our mind to live with wisdom, reflecting on impermanence, arising and ceasing of our all experience that we receive through our six senses. This is the purpose of Buddhist meditation. Our proficiency, our skillfulness depends on how far we are clever to live in the present moment. On the other side, we try to train our mind to reflect on impermanence. Impermanence depends on the dependent origination, paticca samuppada. If you are clever to live by practicing mindfulness and wisdom according to what Buddha taught, then we are the fortunate people in the world. The reason is that we have overcome suffering at that moment. Pinnathuni, Bauddha bhavanave anuwa ekathakin api mindfulness eka sithiye satimat bawa diunu karanawa. අනිත් පැත්තෙන් අපි ප්‍රඥාව දිනු කරනවා. මේ දෙකම තමයි බෞද්ධ භාවනාවේහි පරමාර්ථය. එනිසා පින්නතුනි, අපේ දක්ෂතාවයෙන් අපේ කුසලතාවය තීරණය වන්නේ අපි කොයිතරම් දුරට අපේ හිත එක අරමුණකට ගන්න දක්ෂද කියන එක මත. ඒක හරියට GPA එක වගේ, ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක වගේ. If you are clever to live in the present moment for a long time with mindfulness, it means our GPA, grade point average, is very high. Buddhist grade point average is practice in mindfulness. Not only GPA, Buddhism has an IQ too, intelligent quotient too, which is that, you know, if we can reflect on impermanence with concentrated mind for a long time, then our IQ, intelligence quotient, is very high. Then, you know, this is the success of Buddhism. This is the success that we can show in our life. Even though we are very rich, even though we are well educated, we are not successful because we haven't overcome suffering. If we are like to overcome suffering, according to Buddhism, in one side, we have to train our mind to live in the present moment. On the other side, we have to train our mind to reflect on impermanence in our life, which happens every moment. පින්නතුනි, දැන් අපි ටික වේලාවක් අපේ හිත එක අරමුණක දිනු කරන්න අපි උත්සාහ ගනිමු. ඉතින් මේ පින්නතුන් තමන්ගේ කාලය දැන් කැප කරලා බොහෝ දුර බැහැර ඉඳලා ඇවිල්ලා කොහොම සත්භාවයෙන් තමන්ගේ ජීවිතයට
දහම එකතු කරගන්නට බලාපොරොත්තු වන අවස්ථාව. අපි අපට ඉතාම පුරුදු සුපුරුදු සරල භාවනාවක් අපි මේ වෙලාවේ පුහුණු කරන්නයි සූදානම. ඔබේ කය පහසු විදියට සූදානම් කරගන්න. Please prepare your body as you like. Now we are going to meditate using a very simple meditation technique, that loving kindness meditation. Here, by practicing loving kindness meditation, we try to train our mind to live in the present moment. On the other hand, we try to develop our kindness for everybody, because we mostly suffer because of anger. If we can overcome anger, we can overcome suffering. That is why Buddha says at the very beginning, on the path of liberation, we have to practice loving kindness. Now, first of all, I wish myself, and also I wish other people who are around me. හොඳ පින්නතුනි, තමන්ගේ වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීරය ඉතාම සැහැල්ලුවෙන් ඉතාම පහසුවෙන් තියාගන්න. දැන් ටික වේලාවක් තමන් ඉන්න ඉරියව්ව ගැන සිහිපත් කරන්න. First, now I am thinking about body posture, that how I am sitting here from my legs to head. I am thinking about my body posture, my legs, my hands, my shoulder, my neck and head. Now I feel only my breathing in and out. I keep my full attention near the nose or around the mouth or around the nose. Now I don't think my past or future. I completely think about the present moment. I keep my attention near the nose or upper lip. Now I wish my life. May I be well, happy and peaceful. May no harm come to me. May no problems come to me. May I be free from suffering. May I be free from illnesses. May I meet with success everywhere, every moment. May I attain final bliss of liberation. May I be well, happy, prosperous and peaceful. May I be successful everywhere, every moment. May I attain final bliss of liberation.
May I be well, happy, prosperous and peaceful. May I be successful everywhere, every moment. May I be healthy mentally and physically. May I attain final bliss of liberation. May I be well, happy and peaceful. May I be well, happy and peaceful. May I be well, happy and peaceful. I like happiness. I like my success. All other people in the world like their success, their happiness. I wish all of them. Because most of people in the world work hard for my facilities. Some of people are my relatives and friends, and most of people in the world, they were my close relatives and friends in the sansaric journey. They have helped me a lot in my previous lives. Therefore, I wish all of them, I wish their success. I bless all of them. May all beings in the world be well, happy and peaceful. May all beings in the world be healthy mentally and physically. May all beings be successful everywhere, every moment. May all beings in the world attain final bliss of liberation. May all beings in the east direction be well, happy and peaceful. May all beings in the east direction be successful everywhere, every moment. May all beings in the east direction attain final bliss of liberation. May all beings
the west direction, be well, happy and peaceful. May all beings in the west direction be successful everywhere, every moment. May all beings in the west direction attain final bliss of liberation. May all beings in the north direction be well, happy and peaceful. May all beings in the north direction meet with success everywhere, every moment. May all beings in the north direction attain final bliss of liberation. May all beings in the south direction be well, happy and peaceful. May all beings in the south direction meet with success everywhere, every moment. May all beings in the south direction attain final bliss of liberation. May all beings in the upper direction be well, happy and peaceful. May all beings in the upper direction meet with success everywhere, every moment. May all beings in the upper direction attain final bliss of liberation. May all beings in the down direction be well, happy and peaceful. May all beings in the down direction meet with success everywhere, every moment. May all beings in the down direction attain final bliss of liberation. May all beings in the entire world be well, happy and peaceful.
May all beings in the world be well, happy and peaceful. May all beings in the world be well, happy and peaceful. May all beings in the world be well, happy and peaceful. I keep my full attention with loving kindness for everybody in the world. May all beings be well, happy and peaceful. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා. May all beings in the world be well, happy and peaceful. May all beings be well, happy and peaceful. I am friendly with everybody. My mind is filled with loving kindness. I have no anger. I have no jealousy. I am friendly with everybody. I am so compassionate with everybody. I see in the world
like my children, like my family members. May all beings be well, happy and peaceful. I see everyone in the world as my only son or daughter. May all beings in the world be well, happy and peaceful. May all beings in the world be well, happy and peaceful. Every moment my body changes. My mind also changes. My experience that I receive through my senses also changes. Everything is impermanent. I have nothing to catch as permanent. My body changes, my mind changes, my experience that I receive through my senses also changes every moment.
Everything is impermanent. Every moment, my experience arises and ceases. Every moment, my mind arises and ceases. Seeing this impermanence, I am practicing loving kindness. May all beings be well, happy and peaceful. I keep my full attention near the nose or upper lip within the present moment. I am aware of my mind and body. I am mindful with my mind and body. Now I am going to end practicing loving kindness, but furthermore, I am aware of my mind and body. I do everything, I speak everything with mindfulness. I protect my mindfulness. Whatever I do, I am mindful with my body, words and mind. With mindfulness, I open my eyes. Sadhu, sadhu, sadhu. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපේ ටික වේලාවක් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරපු අවස්ථාව. අපි මුලින් සඳහන් කළ ආකාරයට බුදුදහමෙහි කුමන භාවනාව අපි ප්‍රායෝගිකව කළත් අපි බලාපොරොත්තු වන්නේ අපේ සිහිය නුවණ දියුණු කිරීම, අපේ විසිරලා තියෙන සිත ඒක අරමුණකට ගැනීම අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එකඟ වෙච්ච සිතින් අනිත්‍යතාවය ඇතිවීම නැතිවීම මෙනෙහි කිරීම අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සීලයක පිහිටීම අවශ්‍ය වෙනවා. සීලය කියන්නේ අපේ කය වචන දෙකේ සංවර භාවය. වරක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු දෙවි කෙනෙක් බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්න කළා. බුදුහාඳුරන් ලෝකේ මිනිස්සු ඇතුළතත් ගැටළු වලින් ඉන්නේ, බාහිරත් ගැටළු වලින් ඉන්නේ, මේ ගැටළු වලින් කොහොමද නිදහස් වෙන්නේ කියලා. මේ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ දේශනා කළේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛෝ සෝයිමන් විජඨේ ජටං කියලා. මේ ඇතුළටත් පිටතටත් තියෙන ගැටළු වලින් නිදහස් වෙන නම් නිදහස් වෙන තියෙන මාවත හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ සීලයක පිහිටලා. සීලයක පිහිටනවා කියලා කියන්නේ මුලින්ම තමන්ගේ කය වචනේ හැකියතා සංවර කරගන්නට ඕන. තමන් කායිකව දෙයක් කරනකොට හොඳට සිහියෙන් ඒ කරන දේ ගැන සිහි කරමින් කරන්නට ඕන. යමක් තමන් වචනෙන් කතා කරනවා නම් කතා කරන කලින් යලි යලි සිහි කරන්න ඕන මේ කරන දේ නිවැරදි දෙයක්ද කියලා. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ පච්චවිකිත්වා පච්චවිකිත්වා කායේන කම්මං කාතබ්බං. කයින් දෙයක් කරන්න කලින් යලි යලි තේ ගැන සිහි කරන්න, ඒක හොඳ දෙයක්ද කියලා. පච්චවිකිත්වා පච්චවිකිත්වා වාචාය කම්මං කාතබ්බං. වචනක් පිට කරන්න කලින් යලි යලි හිතන්න, තමයි මේ
කියන්න බලාපොරොත්තු වෙන වචනය තමන්ට අනුන්ට යහපත පිණිස පවතින දෙයක්ද කියලා. මේක තමයි පින්තුනේ සීලයේ තියෙන ලක්ෂණය. ධර්ම මාර්ගයේ ගමන් කරන්න පින්තුනේ අපේ තැම්පත් බව වැඩි වෙන්නට ඕන. කලබලකාරී ගතිය අඩු වෙන්නට ඕන. ඇතැම් විට තමන් යම් කිසි දෙයක් සිහියෙන් හෙමින් කලයි කියලා තමන්ට වැඩ අතපසු වෙන්නේ නැහැ. අපි හිතනවා හෙමින් කරෝතින් වැඩ ප්‍රමාද වෙයි කියලා. නමුත් වෙනතුනි හැම වෙන්නේ නැහැ. අපි එන්නෙන්නම අපේ කාලය කළමනාකරණය කරගන්නවා. අපිට දැන් කරන කාලයේ දේවල් කරන්න වෙලාව අඩුයි වගේ හිතෙනවා නම් තමන්ට මනසට පීඩාවක් ඇති නොවන විදිහට තමන් ටිකෙන් ටික නිින්ද අඩු කරනවා. අවදි වෙන වෙලාව ටිකෙන් ටික අඩු කරනවා. දැන් 6ට අඩු අවදි වෙන කෙනෙක් නම් විනාඩි 10ක් 15ක් 20ක් කලින් අවදි වෙනවා. එතකොට අපිට අර කලබල ගැතිය අඩු කරන්න පුළුවන්. ඒ වගේම රාත්‍රියේ නිින්දට යන කලින් අපිට ඊළඟ දවසේදී කරන්න ඕනේ වැඩ ටිකෙන් කරන්න පුළුවන් දේවල් ටික රාත්‍රියේ කරන්න පුළුවන් අපිට. ගෙදර සුද්ධ කරන එක වුණත් සමහර අය පිරිසුදු ගන්න ඒවා කලින් දවසේ කරනවා. ඇඳුම් ටික වුණත් කලින් දවසේ හොදලා සමහර විට අපි අර වේලන එකේ දාන්නේ නැහැ. ඇතැම් විට සමහර අය වැල්පටක දානවා. උදේ වෙනකොට වේලෙලා තියෙනවා. ඉතින් ඇතැමිට අඩු වියදමේ මුගද්දේවල අපිට කරගන්නත් පුළුවන්. ඉතින් අපි එදිනෙදා කරන වැඩවලදී පිනොතුනේ මුගාක්ම විධිමත් වෙන්නට ඕන, පිරිසිදුකම තියෙන්නට ඕන, ඒ වගේම කලබල ගැති අඩු වෙන්නට ඕන, වැඩ හැම දෙයක්ම කළමනාකරණයකින් කරන්නට ඕන. මේ මුගාද්දේවල වලින් පිනොතුනේ අපේ මනසට තියෙන පීඩාව අපිට අඩු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, gedaraක වුණත් විශේෂයෙන් වැඩිහිටියන් හැටියට ඔබ අම්මා තාත්තා හැටියට ඔබ හුඟා තැම්පත් වෙනකොට දරුවනොත් ටිකෙන් ටික තැම්පත් වෙනවා. මුලින් දරුවන්ගේ කලබල ගතිය තියෙන්න පුළුවන්. හැබැයි දරුවා කලබල වෙනකොට අම්මා තාත්තා ඊට වඩා කලබල වුණොත් ඉතින් කේන්ති ගත්තොත් දරුවා කවදාවත් හැදෙන්නේ නැහැ. ඒ නිසා දරුවා කලබල වුණත් අම්මා ඉච්චර කලබල වෙන හොඳ නැහැ. අම්මගේ තැම්පත් බව හුඟා තියාගන්නට ඕන. ඔබට අර ලස්සන පින්තූරයක් තියෙනවා, අර භාවනා උපදේශ ගැන තියෙන පොතක පින්තූරයක් තියෙනවා. එක්තරා තැනක ගහක් යට කෙනෙක් භාවනා කරනවා. කරනකොට වඳුරෙක් ඇවිල්ලා මේ අඹ ගහක් යට යා ඉන්නේ. අඹ ගහේ ගෙඩියක් වැටිච්ච ගෙඩියක් අරගෙන මේ එයා අඹ ගෙඩිය අතට අරගෙන අඹ ගෙඩිය අර භාවනා කරන කෙනා දිහාට දික් කරනවා. මේ එයා මුකුත් ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. මාසේ නහය ළඟටත් කිට්ටු ගන්නවා. ඒත් මුකුත් ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. මේ ඊට පස්සේ ආරියට පෙන්නම ඇතැමිට කනෝ. එයා තැම්පත් වෙන භාවනා කරන කෙනා. එයා ළඟදීම අඹ ගෙඩිය කනෝ. ඒත් මුකුත් ප්‍රතිචාරයක් නැහැ. ඊට පස්සේ අඹ යාර ඉතුරු වෙච්ච ඇටෙන් ඒකිනුත් ගහලා දානවා මෙයාට. ඒත් එයා කලබලයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ වඳුර අන්තිමට මොකද කරන්නේ? වඳුරත් තර වගේම වාඩි වෙලා භාවනා කරනවා. මේ ඒ වගේ පින්නතුනේ අපි අර දිගින් දිගටම යම් කිසි කාලයක් කැප කරෝතින් අපි වටා විටාවෙ ඉන්න අය වුණත් වෙනසක් වෙනවා. දැන් අපි ඇතැම් විට බාහිර අයගේ හිත දිනා ගන්න තමයි බොහෝ වෙට යන්නේ. නමුත් ප්‍රධාන වශයෙන්ම අපි ඉන්න ගෙදරක ඉන්නව නම්, වැඩ කරන තැනක ඉන්නව නම්, ඒ අයට අපි දිනු කරන ගුණධම්වල ඒ ශක්තිය එයටත් යනව ඇත්තෙම. අපි අවංකව එක දවසකින් දෙකකින් වෙන්නේ නැහැ. අපි කාලයක්ම ධර්ම මාර්ගයේ ඉන්නකොට අපි ආසන්නෙතම ඉන්න අයට ඒක ලොකු ආදර්ශයක් වෙනවා, ලොකු ආශිර්වාදයක් වෙනවා, ඊට ලොකු ආකර්ෂණයකුත් වෙනවා ඒක. ඒ නිසා පින්නතුනේ ධර්මයේ හැසිරීම, ධර්මයේ කියන්නේ සාන්දෘෂ්ටික දෙයක්, මේ ජීවිතේම ප්‍රතිඵල ලබන්න පුළුවන් දෙයක්. ධර්ම අකාලික දෙයක්. අකාලික කියන්නේ කල් නොයවා ප්‍රතිඵල ලැබෙන දෙයක් මේක. විශේෂයෙන්ම පිනදෙන මෛත්‍රී භාවනාව බොහොම වැදගත් වෙනවා තමන්ගේ ජීවිතය සාර්ථක වෙන්න. ඒකට හේතුව තමයි අපි බොහෝ විට මානසික පීඩාවටපත් වෙන්නේ අනිත්‍යයේ වැරදි අඩුපාඩුකම් දැක්කහම. අනිත්‍යයේ පොඩි අතපසුවීමක් ඇතැම් විට අපට චිත්ත පීඩාවක් වෙනවා. ඒකට හේතුව තමයි පිනදෙන්නේ අපි මෛත්‍රී භාවනාව පුරුදු කරලා තිබීමේ අඩුපාඩුකම. මේක පිනදෙන්නේ හානිය මෙතෙන්දී නෙවෙයි. අපි මෙහෙම දිගින් දිගටම ගියෝසින් අපේ ජීවිතය අවසාන කාලය වන විට
ඇතැම් විට අපි ලෙඩ වෙලා ඉන්න මොහොතේ එක පොඩි අරමුණකින් අපේ හිත කේන්ද්‍රයන් පුළුවන්. ඇතැම් විට අපට උපස්ථාන කරන කෙනා අපේ වතුර එකක් ඉල්ලලා ඒ වතුර ටික ප්‍රමාද වෙන ඒ මොහොතේ අපට කේන්ද්‍රයන් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒ මොහොතේම මිය ගියොත් ඇතැම් විට අපි දුගතිගාම වෙන්නත් පුළුවන්. ඔය හැම වෙච්ච සිදුවීම් විශාල ප්‍රමාණයක් මෑත කාලෙත් තියෙනවා. ඒක බුද්ධ කාලෙත් තියෙනවා. මෑත කාලේ දැන් අපි අඳුරන තැන්කට අපේ ඥාතින් වෙන සමහරටත් ඒ වගේ සිදුවීම් වෙලා තියෙනවා. ඇතැමිට අවුරුදු ගණන් එක ළඟ ඉඳගෙන උපස්ථාන කරපු සමහර අය අවසාන මොහොතේ එක පොඩි දෙයකින් පොඩි අතපසුවීමක් වෙලා ඒ තුලින් හිතේ කේන්ද්‍රය අරගෙන දුගතිගාමී වෙච්චා ඉන්නවා. ඒ නිසා පින්වතුනි අපිට බොහෝ විට අපේ හිත දුර්වල වෙන හේතුවක් තමයි මේ අවනාපය කියන එක කේන්ද්‍ර ගැනීම. අනිත් එක යමකට දැඩිය තියෙන ආසාව. මේ දෙකම පින්වතුනි එන්නෙන්ම අඩු වෙන්නට ඕන. විශේෂයෙන් පින්නතුනි මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන බොහෝ දෙනා දැන් අපට හිතෙන කෙනෙක් මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන්නේ සොරකම් කරලා කාමේ වර්ධවා හැසිරිලා මත්පැන් පානය කළා වගේ කියලානේ. නමුත් පින්නතුනි ඔබ දන්නවද මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන අය බොහෝ දෙනෙ දුගතිගාමි වෙන හේතුව මොකද්ද කියලා? මරණයෙන් පස්සේ පින්නතුනි දුගතිගාමි වෙන අයගෙන් බොහෝ දෙනෙක් යන්නේ ප්‍රේත ලෝකයට. ඒකට හේතුව තමයි ලෝභය නිසා. කුමකට ලෝභ කළද? වෙනත් අයගේ දේපල වලටද? වෙනත් අයගේ දේපල වලට නෙවෙයි පින්නතුනි, ඒ අයටම අයිතිව තිබෙන දේපලට. තමන්ම හරි හම්බ කරපු ධනයට, තමන්ම හදපු ගෙට, තමන්ම ඉඳිගත් ඉඩමට, තමන්ම පෝෂණය කරපු දරුවන්ට, මුණුබුරු මිනිබෙරියන්ට ආසා කරලා ඒ ලෝභ චේතනාවෙන් මිය ගිහිලා දුගතිගාමී වෙන තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. මේක පින්වත්නි අපි හොඳට සිහිය තියාගන්න ඕන කාරණාවක්. ඒ නිසා ටිකෙන් ටික මේ බැඳීම අපි අඩු කරගන්නට ඕනේ. අපි යුතුයකම් කරන ගමන් අපි බාහිර කෙනෙක් මත යැපෙන ගතිය ටිකෙන් ටික අඩු කරන්නට ඕන. ඒක තත්පරයකින් පින්වත්නි මේ ලෝකේ හැම දෙයක්ම අපට අහිමි වෙනවා. එක ඇසි පිය ගන්න මොහොතකින් තමන් පින්නතුනි මුළු ජීවිත කාලයක් ගොඩනගාගත්තු සියලුම දේවල් තමන්ගේ ශරීරය ඇතුළු සියලුම දේ තමන්ට අහිමි වෙනවා එක තත්පරයකින්. ඒක කලින් හිතලා තියන්න. කලින් එක මොහොතක හරි හිතලා තියන්න. ඒ වෙන් වෙන මොහොතේ හිතන්න එපා, කියන්න එපා මම මේක තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා. මම තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා අන්තිම මොහොතේ කියන්න එපා. බුදුහාඳුරගේ ශ්‍රාවකයන් හැටියට අපි මේව කලින්ම සිහිපත් කරලා තියෙනට ඕන. ඒකෙන් ජීවිතය අසුභවාදීව බලන්න නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. බුදුදහමේ අසුභවාදීව බලන්නවත් සුභවාදීව බලන්නවත් කිව්වේ නැහැ. ඔව් බුදුදහමේ සඳහන් කරලා තියෙන යථාර්ථවාදීව බලන්න. ඇති දේ ඇති හැටියට බලන්න කියලා. ඒ නිසා පින්නතුනේ හැම මොහොතකම තමන්ගේ හිත දිනු වෙන වැඩපිළිවෙලක නිතරම ඉන්න. තමන්ගේ හිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්න. මේ මොහොතේ මගේ හිතේ තියෙන්නේ මෛත්‍රී සිතුවිල්ලක්ද? මේ අවස්ථාවේදී මගේ හිතේ තියෙන කෙනෙක් ගැන අමනාපයක්ද? මේ අවස්ථාවේදී මගේ හිතේ තියෙන පරිත්‍යාග සීලීත්වයද? ශ්‍රද්ධාවද? කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවද? රාගයද? මෙන්න මේ විදියට බල බල තමන්ගේ හිත ගැන නිතර සැලකිලිමත් වෙන්න. එහෙම සැලකිලිමත් වෙන්න වෙන්න පින්නතුනි තමන්ගේ කායික ක්‍රියා හුඟා අඩු වෙනවා, හුඟා සංවර වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි තමන්ගේ වචනයත් හුඟා සංවර වෙනවා. තමන්ට බලෙන්වත් අයහපත් වචනයක් නරක වචනයක් තමන්ට කියන්න හිතෙන්නේ නැහැ ඊට පස්සේ. තමන් කලබල වුණත් ඇතැම් විට තමන්ගේ සංවරය අඩු වෙන්නේ නැහැ. විතක්ක සංඨාන කියලා සූත්‍රයක් තියෙනවා. තමන්ගේ හිතට එන රාග ද්වේෂ සමෝහ අඩු කරගන්නේ කොහොමද කියලා දැක්වෙන ලස්සන සූත්‍රයක් තියෙනවා. ඒකේ කාරණා පහක් තියෙනවා. ඒකේ එක කාරණයක් තමයි විතක්ක සංඨාන කියන අවස්ථාව. මේ කියන්නේ තමන්ට හිතට සිතුවිල්ලක් එනකොට ඒකේ මුලටම යන එක කියලා. දැන් වේගෙන් ඇවිදින කෙනෙක් නම් ටිකක් හැමෙන් ඇවිදිනවා. හැමෙන් ඇවිදින කෙනෙක් නම් හිට ගන්නවා. හිටගෙන ඉන්න කෙනෙක් නම් වාඩි වෙනවා. වාඩි වෙලා ඉන්න කෙනා නම් තවත් tempත් වෙලා හොඳට හිතගෙන බලනවා. දැන් මොකද්ද හිතේ தත්ත්වය කියලා.
එනිසා පින්නතුනි මේ වගේ ටිකෙන් ටික තමන්ගේ අභ්‍යන්තරයටම තමන් නිතරම හිතනට ඕන. හිත හිත නිතරම තමන්ගේ හිතට රැකවරණය, ආරක්ෂාව, පෝෂණය ලබා දෙන්නට ඕන. එහෙම වෙන්න වෙන්න පින්නතුනි තමන් එදිනෙදා ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ අධ්‍යාපනය හුඟක් දියුණු වෙනවා. රැකියා ගන්න කෙනෙක් නම් ඒ රැකියා ස්ථානය දියුණු වෙනවා. තමන් ඇසුරු කරන හොඳයි හමු වෙනවා. තමන්ට ඇතැම් විට කලින් කලට ඉහළ ඉහළ රැකියාවට යන අවස්ථාව ලැබෙනවා. මේ පින්කම් කරනකොට පින්නතුනි හිතන්න එපා තමන් ආධ්‍යාත්මික දියුණු වෙන විතරේ කියලා. මේ ගුණධර්ම ආනිසංස හැටියට මේ ජීවිතයේදීම පින්නතුනි හැමදාම එකම රැකියාව කරන්නේ නැහැ. තවත් තමතර සූසුකම් අධ්‍යාමන සූසුකම් හදා ගන්නවා. එන්න එන්නම තමන් වැඩි වෙන තලයන් වලටපත් වෙනවා. තමන්ට හොඳයි අසුරු කළ හොඳ රැකියා තියෙන තැන් ආරංචි වෙනවා. ඒ තැන් වලටත් යනවා. ඒ හැමදේම කරන්නේ පින්නතුනි ලෝභකමෙන් නෙවෙයි. ඒ ලබන ධනයෙන් තවත් පින් දහම් කළා, මව් දෙමාපියන්ට දරුවන්ට හොඳට සලකලා තවත් ඉක්මනට මේ ධහම තුල හැසිරෙන්න තමන්ට විවේකයේ කාලය පහසුකම් ලබා ගන්නයි මේ දේවල් කරන්නේ. ඒ නිසා තමන් කරන හැම දෙයක්ම පින්නතුනි ධහම පැත්තට යොමු කරන්න. හැම දෙයක්ම සිහියෙන් නොනින් කරන්න. හැම මොහොතකම නිතර මෛත්‍රී සාගතව ඉන්න. හැම මොහොතෙම වෙනත් කෙනෙකුට උදව්වක් කරන්න බලාගෙන ඉන්න. හැම මොහොතෙම වෙනත් කෙනෙකුගේ අඩුපාඩුවකදී, වෙනත් කෙනෙකුගේ ලෙඩ දුකකදී පිහිට වෙන්න, ඒ දේ තමන් ඉවස ගන්න, හුරු වෙන්න. ඒක පින්නතුනේ තමන්ගේ හිතට ලොකු රැකවරණයක්. එහෙම ඉන්නකොට තමන්ගේ හිතට ලොකු උත්සාහයක්. ඒ වගේම පින්නතුනේ එන්නෙන්නම තමන්ගේ self view එක සක්කාය දිට්ඨියෙන් එනම අඩු වෙන්නට ඕන. දැන් අපි හැම විට හුඟක් පින්කම් කරනවා, දාන දෙනවා, සාමුදුරන සලකනවා. නමුත් අපේ සක්කාය දිට්ඨිය වැඩි වෙනවා. මමමයි මේක කළේ, මමමයි මේකේ ප්‍රධානි හැම කියලා තමන් ඉස්මතු වෙන්න සබ්බ්‍යන්තර උත්සාහයක් දරනවා. පින්නතුනේ මෙන්න මෙතෙන්දී අපි හුඟක් සැලකිලිමත් වෙන්නට ඕන. වරක් දෙවි කෙනෙක් ඇවිල්ලා සඳහන් කරනවා සත්‍යාවියෝ මට්ටෝ ඩය මානෝ මත්තකේ කාමරාග පහනාය කියලා. සැතින් පහර ලද්දකු වගේ, හිස ගිනිගත්තකු වගේ අප්‍රමාදීව කාමරාගය දුරු කරන්න කියලා. කාමරාගය යමකට තියෙන ආසාව ඇල්ම දුරු කරන්න කියලා. බුදුහාමුදුරේ කන මත කළාද? බුදුහාමරේක ප්‍රතික්ෂේප කළාද? බුදුහාමරේ දෙවියගේ වචනේ අනුමත කළෙත් නෑ, ප්‍රතික්ෂේප කළෙත් නෑ. බුදුහාමඳුරෝ අදහස් වෙනස් කළ වෙනස් අදහසක් කිව්වා. සංගතනිකයේ සත්‍ය කියන සූත්‍රය. සත්‍යාවිය ඕමට්ටෝ ඩයමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය කියලා. හිසගිනි ගත්තෙක් වගේ, සැතකින් පහර ලද්දකු වගේ හිසගිනි ගත්තේ ඒගින්න නිවන ඉක්මනටම උත්සාහ ගන්නවා වගේ. කුලක් ඇනිච්ච කෙනෙක් ඒ හුල අයින් කරලා ඉක්මනට සුවපත් වෙන මහන්සියන වගේ ඊටත් වඩා මහන්සියෙන් ඉක්මනට වැඩ කරන්න සක්කාය දිට්ඨිය දුරු කරගන්න කියලා. රාගය දුරු කිරීමටත් වඩා වැදගත් කියලා සක්කාය දිට්ඨිය දුරු කරන්න කියලා. ඒ නිසා පින්නදින අපි පින්කම් කරනකොට, අපි ධහමේ හැසිරෙනකොට අපේ ළඟ තෘෂ්ණා, දෘෂ්ටි, මාන අඩු වෙන්නට ඕන. තෘෂ්ණා, දෘෂ්ටි, මාන එන්නේ නම් තමන්ගෙම හිත ගැන බලන, තමන්ගේ දැන් මානේ වැඩි වෙනවද, යමකට ඇලීම වැඩි වෙනවද, සක්කාය දිට්ඨිය වැඩි වෙනවද, අඩු වෙනවද කියලා තමන් ගැනම තමන් නිතර හිතලා බලන්න. බාහිර අපට ප්‍රශංසා කරන්න පුළුවන්, නම්බුනාම දෙන්න පුළුවන්, අගය කරන්න පුළුවන්, ඒ වෙච්චර වැදගත් වෙන්නේ නැහැ. ඒ අගේ කරන අයම, ගුණ කියන අයම ඇතමිට බැන බැනත් යනවා පස්සේ. අපේ ළඟ හොඳ කියනවා, නැති තැන අපට දොස් කියනවා. ඒවට එච්චර ආසා කරන්නේ ප්‍රයව බොහොම තාවකාලික දේවල්. බාහිර කෙනෙක්ගේ ප්‍රශංසාවකට වඩා තමන්ටම තමන් ගැන ප්‍රශංසාවක් කරන්න පුළුවන්. තමන්ගේ ළඟ මේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන අඩු වෙනවනම්. එහෙම වෙන්න වෙන්න එන්න එන්නම තමන්ගේ මානසික සුවේ වැඩි වෙනවා. එනිසා ඒ සඳහා එක පැත්තෙන් අපි ධර්ම ශ්‍රවණය කරන්න ඕන, අනිත් පැත්තෙන් පින්නතුනේ සීලයක පිහිටලා හැකිතා
සමථ දර්ශනාව භාවනාව යෙදෙන්නට ඕන. කරන හැම දෙයක්ම හෙමින් වුණත් නිතර සිහියෙන් කරන්න උත්සාහවන්ත වෙන්න. එතකොට ජීවිතයේ සතුට වැඩි වෙනවා. ජීවිතේ ලස්සන දැනෙනවා Tamanට. හරියට ජීවිතය මල් වත්තක් වගේ වෙන්න ගන්නවා. ලස්සන ලස්සන මල් පිපිච්ච දේවල් Tamanගේ ජීවිතයේ අභ්‍යන්තරයේ Tamanට පේන ගන්නවා. ජීවිතයේ සැබෑ ලස්සන පේන තුන එතකොට. නැත්තම් අපි මහා වේගවත් ගමනක ජීවිතය තුළම ගියා විතරයි. අපි ලබපු දෙයක් නැහැ. එනිසා මේ වේගවත් ගමනේ අපට යෙදෙන්නට වෙනව නැතුව බෑ මේ විශේෂයෙන් ඇමරිකාවනේ මහා වේගවත් ගමන කියන්නේ. හැබැයි පෙනුතුනේ ගමන තුල ඉඳගෙන හරි අපි ජීවිතේ නැමැති මල්වත්තේ ලස්සන මල්ගස් සංරක්ෂණය කරන්න ඕන. මල්ගස් වවන වගේම වල්ගස් අයින් කරන්නත් ඕන. මල්පැල වවන වගේම වල්පැල අයින් කරන්නත් ඕන. මල්පැල කියන්නේ මොනවද? දාන, සීල, භාවනා, මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාවේ මල්පැල වගා කරන්න ඕන. වල්පැල මොනවද? ඕ ද්වේෂය, ලෝභය, ඊර්ෂ්‍යාව, පලි ගැනීම මේ වගේ දේවල් පිනතුනේ ටිකෙන් ටික අඩු කර ගන්න ඕන ජීවිතේ. මේව නොදැනුවත් වෙන්නේ අපි හිතලා නෙවෙන්නේ. ඇතැම් විට වංචනික ධර්ම විදියට මේව හිතට ඇවිල්ලා අපේ හිත පීඩාවට පත් කරන, හිතේ ලස්සන නැති කරනවා. ඒ නිසා පිනතුනේ දින දිනම තමන්ගේ හිත ගැන හුවාක් සැලකිලිමත් වෙන්න. තමන්ගේ හිතට හුවාක් සලකන්න. තමන් ඇත්තටම තමන්ට ආදරේ නම් තමන්ගේ දරුවන්ට සලකලා, තමන්ගේ ගියදොර ඉඩමට සලකලා, තමන්ගේ භෞතික ශරීරයට සලකලා විතරක් මදි. තමන්ගේ හිතට සලකන්නට ඕන. ඒ නිසායි හිතට සලකන එක තමයි හිතට ආහාර දෙන එක තමයි පිනතුනේ ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. ඉතින් ඔබ හුඟක් වාසනාවන්ත අය. ඉතින් මේ වගේ දුර බැහැර රටකට ඇවිලින ගමන් ඔබට ධර්මයේ හැසිරෙන්න අවස්ථාව ලැබීම ඔබ ජීවිතේ ලැබපු වටිනාම භාගයක් හැටියට සලකන්න. ඒ භාග්‍ය අහිමි කරගන්න එපා. දිනපතාම ධර්මයේ අහලා තමන්ගේ ජීවිතයට වඩා වඩාත්ම එකතු කරගෙන තමන්ගේ මෙලව ජීවිතය සඵල කරගන්න ගමන් සසර ජීවිතය සුවපත් කරන ගමන් මේ සසර ගමනේ නිදහස් වෙනටත් මේ ධර්මයේ ප්‍රයෝගී කරගන්න අපි උත්සාහ ගනිමු. එසේ කිරීමට තෙරුවන් සරණින්. ඔබ හැම දිනාටම නිරොග් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පින්නතුන්ට මේ වගේ පින්කම් ඉතාම ලස්සනට සිද්ධ කරගන්නට මේ ස්වාමින් වහන්සේලා මේ අතට උපකාර කරනවා. මේ ස්ථාන බොහොම මහන්සියෙන් කැපවීමෙන් ලස්සනට පවත්වා ගනිමින් ඔබගේ සිත දිනු කරන්න, ඔබට සිතට ආහාර සපයන්නට මේ ස්වාමින් වහන්සේලා බොහොම වෙහෙස මාංශල කටයුතු කරනවා. ඉතින් අපේ විමල රත්න ස්වාමින් වහන්සේටත්, ඒ වගේම විමල කීර්ති ස්වාමින් වහන්සේ ඇතුළු මේ අපේ ශාන්ත ස්වාමින් වහන්සේ ඇතුළු මේ උපකාර කරන සියලුම ස්වාමින් වහන්සේලටත් මේ තෙන් කමල අනිසංසයෙන් නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසී උන්වහන්සේලාගේද ආධ්‍යාත්මික අධ්‍යාපන කටයුතු දිනෙන් දින සඵල වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. දුක්ඛම් පන්තාච නිදුක්ඛා පත්තාච නිබ්බයා සෝඛම් පන්තාච නිස්සෝඛා හුන්තු සම්දේම්පි පානිනෝ.